සංවාධාර්මක හරසර්තිී ආලය සහසීලයේ ඒක තමා දොරමට්ඩලාවේ මාතෘකාව ඇලෙන ආලයයි අතහරින සීලයයි දෙක එකතැන තියන්නේ කොහොම දෙ කියලා කෙනෙක් අහන්ට ඉඩ ති ෙනවා අප ඒටත් උත්තරයක් බලාපොරොත්වෙන් විදත් මන්ඩලේ පින ප ාරද දොරමට ල සංවාධත්ම හරසනියට සභාගනේ ප්‍රධන සපදධාර ස්වාමීන් වහන්සේ නමක් මහචරය පූජ පාද මදගට අ ේතේසනක ස්වාමීන් වහන්ස නමස්කරපූරුක පිගන්න ්‍රජාවත් ්‍රශද්‍යධල පල බෞද්ධ වන්සේ හහාචාර ස්වාමීන් වහසේ. එවගේ අප ාදන දොර්මට ල සංවාධත්ම හරසරන සසාාගන තවත් ප්‍රධාන සපදධර නීති ජත් ්‍රෝහණ මහත්න තු නයෝජ පොලස්පතිවර එවගේ පොලිස් මාධ්‍ය ප්‍රශකවරය හැටත් බොහම කාරය බවලයි මේදනවල. ආලෙයයි සීලයයි කැන කතාරට පොලිසින් අයමොද කියල කෙනෙක් හට රන ොලිසි ව කියන්න ොලිසි පැන කියල කියන පා ආලෙ ආලෙ කඩාගත්හමත් පොලිසියන සීල කඩාගත්තහම පොලසියන්න මාලෙකඩාගත්තහමත් යනව ලාවල් තෙරවා නැදතින්. දාලෙ කඩාගත්තයි පොලිසියනවා සීලෙ කඩාගතයි පන්සිල්න්නේ බලපුවා පන්සිල් කරු හම ොම පොලසියන් වන්න. බලපු හම පොලිසියට අයිතයක් තීරමේ මත්‍ර කවට කතාකරට ගෞරටතු පිළිගන්නවා.ගේම අපේ තවත් ප්‍රධන සපදධරයෙක් මහාචාර්යර අතුර මහතන කො ි දාලේ අධ්‍යාන පට හිට හාචාර්තුම එක ගරුණනුතු ොරමටලවට පිළිගන්න අයි බෝන්. වගේ අපේ ආාධනය දොරමටලා සංවාධත්මකරසනයට සහභගන මීට පෙරත් දර්මටලාවෙන් හම වුණු ම අදිසානායක මහත්ම ගරුණුතු පිළිගන්නවා අයිබෝන්. මේ පරුෂත සංවර්ධන උපදශකාාවක් මන උපදශිකාවක් හැටියට ප්‍රකටයි සිල්ල දෙනනා ඉතා ගෞරුවයෙන් පිළිගන්න ආතරේ අප ගෞරනය ස්වාමීන් වහන්සේගෙන් මේ කතා බහ පටන්ගන්ට කැමති අප හාමුදුරුවන සීලෙත් රැකගෙන ආලෙත් රැකගන්න කොහොමද මේක ලොකු ප්‍රශ්නයක් බවහන්සේගේම තමයි අපට පිළිතුර බලා පරතට පුළුවන් හයි හම දෙ නාටම තෙරුවන් සරණයි අපේ අසන්ත මහත්මය එවගේම අපේ මනිදත් මණඩලේ පින්නතුනි අවස්ථාවයිදී අප ආචාරහසන්ත මහත්වයා මේ අලුත් මාතෘකා හදන වෙලාවෙේ එතුම අලේ ගැ වෙනම ගතාරලා සීලය ගැ වෙනමගතා කරල දැ දාලය ශීලය එකකට දාලා. මට ඉතින්නේ අපේ නියෝද්ජ පොලිස්පතිතුමන මේ කරෙණිගංග අලයි ගෝවයි වගේ වැඩක් ඒක වෙනවෙන ගත්ත වෙනම රසයක්තියන එකට ගත්තාහම වෙනම අදහසක් මතු වෙන්නේ. අප ස්සලකට අර්ථකතනයක් සපය ගන්න උොදයිකල මට එෙනවා මුලිම. ආලය කියන වචනන්නේ ගත්තොත්ත එහෙම. ල කිය ර්ථය සේනෝඒවගේම තමයි යාලයක කියන වචනය තියෙනවා නිවහනක අර්ථය දැන් දේවාලය පුස්ත කාලය යන්තරාලෙ එතරගෙන ආලයකයන්නේ නිවහනකි නර්තයෙන් එවගේම තව ආලය කියනෙ එකට තර්මක්ති නවාොම මිටික් කියන එක යමක් අනකරණය කරනවා කිය එක කාලයකෙන්ද එදා එදා ලෝතර අපබදුරජාණන් වහන්ස වැඩඉන්න කාලේ අපට මතකයි දවදත් හාමුදුර භික්ෂ කණ්ඩයිීම කරංග කියන ගේ පෙලාවේ බුදුහර සැරුත්තහන්දුරු පිටත් කල යවනවා භික්‍ෂ හන්සේලා ආප වරගන්න යනකට දවදස් ානදුරු තතා තාාලයන්දස්ේතති ෙල බුදු හර මට කරති ද න්දරන් වගේ හැසරෙමින් හම දේශන කරම මටි එක දර ආලේකනක ලි කිය අර්ථේ තිනව නිහ කිය අර්ථය යෙනවා එවගේ යම අනුකරණය කිරීමගේ අර්ථයක් තියෙනවා එතකොට මෙතන අපි ඔය අද මාතෘකාවත්යේ කාලය කියනෙක කත්වොත්තම ඒමකට බැඳීම ඇලීම පේම වගේ රති කියනවගේ අර්ථයකින් තමයි මෙතන ආලය කනක ගණඩවෙන්නේ මුදුහදුර දේශනාකන ආේරමකු අයන් පජාආලය රතා ආලය සමුදිීතා. මේ ලෝක මිනිසු මේ ඇලීමෙන් ගටගන ඇලීමෙන් මතු වෙලා ඇලීම තුළ ජීවත්වෙන පිරිසක්්‍යය කියලලා එදරට අන්න ලයෙ කන එකට ඒගේ අර්ථයක් අපිට ධර්මිකව සහ ඔය අවශ්‍ය කරන විශේෂෙන් මොනවද ශබ්දකෝෂා ත අර්ථයක් සපයාගන්න පුළුවන්කම දේ නොම්. අනි පෙත්තෙන් ගත්තයෙන් පස්සේ සේලේ. සීලේ කියන පොකද කියෙ ත්ත ඔත්හෙම සීලනට හයන සීලං පුද්ගලයා සිල් කරන අර්යෙන් තමයි සීලේ කියලා කියන්නේ නිවනව කියනකෑ අර්ථය එත්තකම සීලේ කියන එක සම්බන්ධ ගත්තහන් පසේ ධර්මය මීට දිලතිී නර්තය තමයි අපේ ආචරය සන්තය තිාරචමත්මය මේ සීලය කියලා කියන්නේ පානාති පාතාදිවා විරමන්තස්ස වත්ත පටිවත්තන්වා පූරෙන් තස්ස චේතනාදය දම්මා ප්‍රාණගාතාදීෙන් වලකින වත් පිළිවෙත් පුරණ අයට චේතනා වසයෙන් ඇති වන දෙයක් තමයි සීලේ කියලා කන්නේෙ එතකට ලේනෙ එකත් හිතේ තිනෙක් සීලේන එකක් හිතේ න එකක් කියරග මේග පැදිලි එ එකකොට ආය සීලෙන් තොරවුණුොත් එහෙම ආලෙේ බිඳ වැටනවා ආලෙයට හානි වෙනවා. සීලය ආලයන් තොරවුණොත් ඒන්නේ සීලේට ආලයක් නැත්ත ඒ සීලයයක් බිඳවැටනවා. එනිසා ආලයක් නැති සීලය බිඳවැටනවාගේ මීලයක් නැති ආලයත් බිඳ වැටනවා නිස ේදගේ සම්බන්ධයක් ගොන්න ගන්න පුුවන් හැබැයි මේ දෙක වෙනවෙන රියා දෙයෙක තමයි ආලේ සීලයක්ත් සීලේ ආලයත් පිළිබඳව කතර කරඩ වේ ැි ගත්තත්ේ භික්‍ෂූ වහසේ කෙන ත්තත් භික්‍ෂ වන්සේ සීලයක් තියෙන. කැමයි වහසේ සීලේ ආලයක් ඇතිකරගන්න ඩොනබේ සීලේ ආලය මොනතරං ශක්තිමන්ද කියනවනක් ආලේ නොක්‍රීීම සඳහ ව සීලයක් තමයි උන්හන්ස ඇතිකරගන්න් ොන එකකවරම ගතාව.යවගේම තමයි ගියක් ගත්තොත් එම ගියකට තියෙනවා ආලයන්. ඒ ආලයන් සීලයෙන් යුක්ත වනේ නැත්තන්ගේ සීලියන් නැති ආලයට මොකද වෙන්නේ හානි වෙන. මෙතරනද අපි මාතෘකාව විස්තර කරගන්න නම් ආලේ සී ලෙසා සීලයාලයක මෙහෙම ගමුකු දැන් බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවිකාවන් අතර ඉතාමත්ම ප්‍රසිද්ධ ස්්‍රවිකාවක් තමයි සුභාතෙරණිය. සුභාතරණය සුභා ජීවකම්භ වනිකා කියලා තියනෙ ඇය ජීවකම්භවනය තමයි හිටේ. ඇය දවසක් යනකොට මාවතෙක් තරත් තරුණේ ඇය වෙතාව. ඇවිල්ලා. ඇයට ෙන දරාජච අපාපිකාචසී ඔරි තරුණයි ඔබ හරි ලස්සනයි කින්තේ පබජ්ා කරරිස්සේ මොනවුට ඔබම මේ මහනවෙලා කරන්නේ. එනිසා සවුර පැත්තක දාලා එහි රමාමසේ සුපුප්පිතේවන පිපුුණු වනෙහි අපි දෙන්න රමණෙහි ය දෙමු කියෙලා මේ තරුණයා ආරාධනා කරනවාම තරුණිය මේ පැවිදිච්ච සුභාට. ඒලායිද සුභා මෙට අවවාද කරනවා අහන්නෙමනෑ අන් දෙවල සුභාගේ ඇ දෙකේ ලස්සඳ ගැන කියනවා. සුහමගත කරන්නේ තමගේ හැක් ගවල අතකරක් කියනවා මෙන්න ඇහැ අරග්ඩ බෝයි ලස්සරයකි නැහැ හැබයිමට සීලේ ආරක්ෂා කරගන්නට දෙන්න කියලා. ඉතිං ඒලාද අර තරුණයක් මේ බිදධවැටනවාය සහි මූර්ජා වෙනවා මේ මේ දර්ශනය දැක්කට පස්සේ. එතවට බලන්ඩ සීලේ වෙනුවෙන් සීලේට ආලේ තිබ්වය තමන්ගේ අර රූපට හලේ කරේ නෑ දෙදොට ඒ එක පැත්තක්. ගේම තමයි ජීවිත අරග ෙලුත්තේම ලට සීලියෙ කොච්චර ොද කිනෙක මේ රතින්න හොඳම අවස්ථාවනය අපට තුල්ල චුල්ල දනුදර ජාතකය මලන්න චුල්ල දනුද්දර ජාතකයේදී අර හැබැයි මේක අපි හසන්තමත්තය පටලෝ ගන්න හොදනේ අපේ මනමේ නාට ගත්තක මනමේ වලද සරච්චන්ත්‍රමහත්ත මේක වෙනම එතුමාට ආවනික ශෛලියක හර වනතින්න හැබේ චුල්ල දනුගහ ජාතකයේදී ඇය ඇයි කියලා කියන්නේ මේ මෙතන අපි සඳහකරනොය මනමේ කුමාරි න මේ කුමාරරි මන්ට ලැබිච් තමන්ගේ ස්වාමියත්තක කැලෑවේ යනකොට ඇයට හමුග නෝනන සොරකන්්ඩයිම් සොරකණ්ඩාම නායක ඇතන වැදෙක් න මේ සොරැක්ෙන්නේ ජතගේ සොරකන්්ඩයිම් දම ොර නායකයා ඇයට දකිඩ ලැබෙනවා සනායක. අන්ද වේ සොර නායකයා පිළිබඳ සිතක් ඇතිවෙනවා. තමන්ගේ අතගත්තුූ ස්වාමයාට කඩුවේ කොබුව දෙන අතරේ තමන්ගේ හිතගත්තු ස්ොරනායකට තමයි කඩුවේ නිට දෙන්නේ. අන්තිමට කඩුව මටගත් ඔහු අර තමන්ගේ ස්වාමියාව විනාස කරනවා. අන්තිමට ඇය මේ කතාව අවසා අවසාන වෙන්නේ මොකක්ද ඇය අවසාන වෙන්නේ අතිමට තමන්ට ඔහුත් නැතිවෙනවා. මොකද ඔහුට කියනවා මේ ඔබෝගේ හැඩි දැරි සිරුුවත් තිෙන කෙනෙක් හිත පිළිබඳව හිත මට ගියා එනිසා තමයි මම මගේ සැමියයාට කඩුකොපපු දීලා ඔබට කඩුවේ විට දුන්න කියලා ද මකත කරන්නේ ඒ සොරා ඇයව දාලා ගගකින් එතර වෙලා අන්්ඩයනවා ඇඒ බොහොම දුකින් අනාට අහින්නවා මේ වෙලා ති ලස්සනම තනතිී අපැ ජිත්මන්තේ තන මෙතන් ටේනවා ශක්‍රයා. ශක්‍රයයන්නේ තමන්ගේ මාතලීට කියනවා නරීක් වෙලායන්න. දැ නරීක් හටියට වෙස්සොලාගෙන න මාතලී ශක්ක්‍රය කුරල්ලෙක් හැටියට නවා නරියගේ කටේ තියන මස දෙල්ලක්. ඒදවාස්ස මෙතන මාලුවෙක් මවනවා මවලුවෝ පනිනෝ ට ජාර් මාලුව පැත්තකද මාළුව ගන්ඩ මසදල් පැත්තකදාලා නියම කකද කරන්නේ මාලුවල් අඟට පයිනවා අර කුරුල් ඇවිල්ල අර මසදල්ලරයන. අන්තිට නරි අනිපත්තර පයින ආයිවිලට එ ගඟට. අන්තිවට නරයට මාලුවත් නෑ. අන්තිවට මසදල්ලත්නෑ. අන්තිවට නරිය බොහොම දුකසේන්න. ඒලාජ බණ මේකු මාරිම මේක දදියා බලාගෙන කියනවා. අනේ නන මෝඩ නරියෝ මොකක්දමට වෙච්චදේ බලපං බේ කටයේතුු මසදල්ලනේ. මේ ගගේ හිටිය මාලුවඔත්තුට නෑනේද කියලා. ඉඩ සිහනෝ ම මෝඩියයක් බුදු මෝඩය කියල කල්පනා කරන්න ඕන කියලා. අර දේවයට කියනවා කවද මන මේ කුමාරියට කියනවා ඇත්තනම තමන්ගේ ස්වාමය හහිමකර ගත්ය බන ද කියලා අන්තිපට අවවාද කරලා යන්ඩයනවා. මේ කතා විදි. අපිට අජිත්‍රහණ මහත්තයටනම් මේ ගැන එකක් දෙයක්න මේ දහස් ගානක් ඇති. මේ මන මේ කුමාරිය වගේ අය අසරණෙන් අවස්ථා මොකටද ස්ථාලයට සීලේ නැති නිසා. ගේම තම සීලට ආලේ නැතිවන පස්සේ ුග බොහ උදිය තමගේ තරන්ය විනාසරන්න හැට මද්‍රවලට කිහිල්ලා නැතිවෙන හැට යගේ වවාහ ජීවිත කඩාකපල් කරගන්න හැටි මේ සමස්තේ පිළිබඳව අපට සාකච්චා කරන්න පුළුවන්. එනිසා බුදු දහමත් එක ගත්තොත් හම ආලට සීලේතිය න්දන හමනොත් තමයි ජීවිතේ ආලේ හොඳින් පවත්තාගෙන යන්න පුළන්න්න නොන සීලට ආලේතතියෙන්ටඕන ඒෙම නොත්තමයිදලිගේ ආධ්‍යාත්මය ගොඩනගාගන උසස් ගමනක්යන්න පුළුවන් වෙන්නේ. අද දොරමටඩලාවේ පොදු සාධකයක් තිේනක තම අයන්න. මුූලාස්සනේ වැඩයිනේ අපේතිස් සහමුදුරුව. රාජකයේ ප්ඩිත මහාචාරය පූජ පාද මැදකොඩට අබේතිස් සහාමුදුරුවතම අයන්න තියෙනව ඉල්ඟට වායවෙල අජිත් ්‍රෝහණ මත්තය. අධි ත්‍රෝණ මහතය ලට යරෝණ මත්තය. අතුකෝර්ල කියලයිනවා ජිගේබවාම අයන්නන්නේ නවා අතුකෝරලගේවා ඇන්නවා ෙලෝරේවාට වෙන අමා දිසානායක මහත්න එතනත් අයන්න දින මට විතර යන්නක් නැති ලපුවාම ඇැදා ීතියෙනවා එම් බලපු අමිකතියක් අප රහම මෞක්කොටෝම යන්න තියෙනවා. ආලෙ සහ සීලේ ගැනයි අප කතා කරමින් ඉන්නේ නිර්වාණගාමී ගමම්මාර්ග ගැඹුරට අපි සීලේ ගැන කතාකරොත් එහෙම? ැුර සීලේ ගැන කතාගලොත්ේෙම ඇලීම් බැඳීම් කියනය ආලය කියන්න ඇලමයි කියලා ගත්තොත්හ එක ලොකු බාධකයක් බාධාවක්. ඇලෙන්ට පාය බැඳම් ඇතිකරගන්නට පායි කියලා කිය නිර්වාණගාමී ගම මාර්ගයේ. හැබයි අප සිල්වත්ව ජීවත්වීම යහපත්ව ජීවත්වීම කියෙ කත් එක්ක ගත්තොත්ේහම ආලයත් රැකගෙන යහපත්ව ජීවත්තයෙන්ට පුළුවන්ද. යහපත්ව ජීවත්යමින් ආලය කරට පුළුවන්ද කියලා පට කරට හැකිවත න නිතින වරේ. මල්ලාලට සහා කරගත්ත පොලිසින ල ාරීක් දොරමටලාලට ස කරගත්තේ අපට සමාජයෙන් උදාහර ඕොන. මෙ ඇත්තටම සමාජයේ අතාර්ථය ඇත්ක පැහෙනවද ගැලපෙනවාද ආලෙ සීලේ වගේ මාතෘකා කතා කරන්න පුළුවන් සමාජයකද අප ජීවත්යෙන් ජිත්‍රහන මත්ත. ම තම තුතිවන් වවා ඇතරමා සන්තාද මේ වගේ මාාතෘකාවක් දොරමටලාවට තොරා ගැනීම ගැන. අපේ ස්වාමින්න් වහන් සිතාම පැහැදිලිව මේ වචනයට තියෙන ඒක අර්ථකතනයන් ගැන කතා කර. මමත් එකක් තමයි මේ මුල් අවස්ථාවදි කතා කරන්න කැමති. ආලය ඇල අපි ගත්තොත් මොනවටද ඇලිලා ගැලිලා කටයුතු කරන්න ඕන කියලා ජාති ගොඩක් තියන එකද ගැන අනිතිතක ආදරී ගැන. විශේෂයෙන්ම පලවිනිම කාරණය තමයි ද මේ වගේ අදවගේ කාලෙකදී. ආලය කියන වචනේ. අපිට හැම ශ්‍රී ලාංකිකගේගුීම හදවත් තුළට එන්න ඕනේ අවස්ථාවක් කසන්ත මොකක් ද? දවස් වොල ජිනීමවල්ල මානොව හිමිකම් සැසික් පැවැත්වෙන්ට සූදා නමෙන් අවස්ථාව. තැබ දකිින්ට ඇ ඒ පෙරේද පත්තරවල පොතුවිල්ලොලින් පටන්ගත්ත කණ්ඩායමක් කිසිම හේතුවක් නොමැතිව ඒ නිදැ ද මීට ස්සෙල්ල හිමනං යන්න්න තිබුණනේ එතකොට මේ ශ්‍රී ලාංකිකෝ මේ ශ්‍රී ලාංකිකයෝ එතකොට පටන් අරගන අධිකාරණ නියෝග නොතකා වාහන පෙරහැරක් යනවා යාපනය කෙරෝල්ටම. ඒ මේ තු ල්ලින් පට රග න ම ්‍රික වලින් පට ගතින ව පට ග ති ගාලෙන් ටන් ගතින. දැ මේ තාමත් ආලය කියන පැත්ත අරගෙන බැලුවත් අප රට ආලයකරන්න ඇති මනිස්සු ටේ බෝදනෙ කින්නවා ම පළමුයෙන්ම කියන්න ඕන දේ තමයි අපි මුස්ලිම් වෙන්ඩ පුුවන් දෙමල්ලවෙඩ පුළුවන් බෞද්ධ වඩ පුළුවන් සිංහල වැඩ පුලුවන් කතෝලික වෙන්න පුුවන් පලවෙනිම දේතමයි රට ආලය කරන්ඩි ගෙන ගන්න ඕේ. මේක මේ විසිවෙනි සියවසේදී ලෝකෙට කියලදුන්න වැදගත්ම පුද්ගලයෙක් තමයි දකුණු අප්‍රිකාවේ නිෙල්සන් මැන්ඩෙලා. නිෙල්සන් මැන්ඩෙලා අවුරුදු අවුරුදු විසිහතක කාලයක්. පොළවයට තිබිච්ච බිංගයක් ඇතුළේ දාලා හිටියේ අධිරාජවාදී පාලකයෝ. හැබැයි ඔහු එළියට දැම්ම ඔහ එියට දැම්මට පස්සේ අවුදු විසි හතකට පස්සේ. අවුදු සිහතක්ක යනෙ සමහර්වෙලාවට තරුණේක්ගේ ජීවිත කාලෙ ගෙවෙන භාගයක් විතර වෙනවා. එතකොට ඔවු රට ආදරක කට මනිස්සන්ටිගැන්වා. ෝකෙතියන හොඳම ආන්ඩු ක්‍රම වස්ථාව නිර්මාණි කළලා. ඉතින් මෙන්න මේ වගේ කාලෙකද අපේ දෙදශස්නමේදී යුද්ධඉවර වෙලා අපි ජාතින් අතර යම්ආකාරයක ජනවර්ගාතර ප්‍රශ්න ඇති වෙලා සිංහල දෙමල සහෝදර මුස්ටිම් ජනතාව සිය දාස්ගානක් මැරිලා ඒවගේම අවතැන් වෙලා ඒ තිබිච්ච කාලෙකදි. ඒ අපි නැවත එකතු වෙලා ඔක්කොම එකට කටිුතු කරන්න පටන්ගත්තා එකට ජීවත්වෙන්ට පටන්ගත් අයි දහස් දහන්න මේ වෙන කොට ආගමි අන්තවා දෙයක් එක පාස්කු ප්‍රහාරය ඇති වුුණ දැන් ආයිත් රට සමඟිවෙන වෙලාවක. අපේ රට විවේචනය කරන අපේ රටට ආදරය නොකරන ඉතාම අතුළස්සක් මිනිස්සු ඉන්න. ඉදිං විශේෂම අපි ඒ අයට කියන්න ඕනේ පළවෙනි දේ තමයි. පළමිවා දෙවනුව තුන් වෙනවත්. රට ආදර කරන්න රටටආලය කරන්න පුරුදුුවවෙන්න ඕනේ. අපි ඉපදිච්ච රට අපේ රට අපේ මාතෘභූමිය අපි ආගම භාෂාව එම නැත උපන් ප්‍රදේශය මේවා නොත කලා අපි රට ආදරය කරන්න පුරදදුුවෙන්න්න නේ දැන් පිගත්තො හසන්ත සිංගප්පුරුව කියන ට ගත්තොත් සිංග්පුරුව ඉන්න ජාතිීන් තුනක්. චීන සම්භාවයක් තියෙන ඉන්න මැලේසියානු සම්භාවයක් තියෙන ඉන්න ඉන්දියානු සම්භවයයක් තියෙන ඉන්න. සිංගපූරුවට ගිහිල් අපි ඕනම කෙනෙක්ින් අවවා ටක්සිරිය දුරක් වන්න පුලුවන් විධාකශ්‍රණය කෙක් වෙන්ඩ පුලුවන් හොටල්ලෙකන්නෙක්ෙනෙක් ඒගොල්ලොවදාවත් ඒ රට ගැන කිසිම කෙනෙක් දොක් කියල කතා කරන්නේ. ඒක තමයි යාසිාවේ දියුණම රාජ්‍ය බවට සිංග්පුූරුව පත් වනේ. ඒදඒක නිසා අපි පළමුයම කියන්න ඕනේ ආේ ගැන කතාරනකොට ම කතා කරන. ලෞකික පැත්ත ගැන මේ රට ආදරය කරන අය. අපිට අවශ්‍ය වෙලාතිීන කාලයක් වෙලා තියනවා. යම් කිසි හේතුකින් විජාතික බලවේග පිනවන්ඩ නැතම් විදේශයන්ගෙන් එන මුදල් මත යැපෙන්න එහෙම නැතුව. රට ආදරේ කරන මිනිස්සු අවශ්‍ය වෙලාතින කාලයක් එනවා ඉදැන් ඔබ ැලුවනන් එහෙම ඒ පෙරේද පුවත් පත් දිහ බට පේනෝ. අපි අපි ඉතාම හොඳින්. මේ ජනතාවත් කටයුතු කරන්න පොලිසිය උත්සාහරනවා සමහ රයිට ඕන එකකමතිබුණේ මේ වගේ පෙළපාලියයක් ගිහිල්ලා ඒවැෑ පින්තරාරගන පොලිසිය ගහනේවාරගන එමන ඇත්තම් පොලිසිය පහරදීම් කතුළු ගෑස් ගහනවාර්ගන ලෝකෙට පෙන්න්න. ඉතිඒක නිසා ප්‍රථමයන්ම අපි ආයචචනා කරන්නේ සමාරලාට පේස් රටේ උතුරු නැගැෙන රයිට ම මේ කතාරන්න භාසාාවත ේරේ නැතිවෙන්න පුලුවන්. ඒත් රට ආදරය කරන්න පුරදුුවවෙන්න මේ අපේ රට මේ අපේ මාත්‍ර භූමිය අපි ශ්‍රීලාංකිව හැටියට රට ආලය කරන්න ආදරය කරන්න පුරුදුවෙන්න මේක තමයි වැදගත්මදේ අපිඉප දෙෙන මැරෙන රට මේක මේක සිංහලන්ගේ දේශය කියලා කිවට සිංහලයෝ කියලා කියන්නේ සිංහල දෙමල්ල මුස්ලිම් හින්දු ෝොලික බර්ග බෞද්ධ අප යොක්කොම ඇද අපිඒකාවන්න මේරට ජීවත් වෙන්න ඕනේ අපි නවත පා කර යුදධ තිබුණවාගේ ඒක තැවොල බිම් බෝබ පිපිරෙන්ට එකක තැන්ගොල ්‍රස් වාද ක සිද . තැංවල නැවතවරක් බය ඇතිවෙන්න අවශ්‍යනෑ හිදේ නිසා අපි රටට ආදරය කරන ඒ ප්‍රතිපත්ති රට ාලය කරන ප්‍රතිපත්ති ඇතිවෙන්න ඕනනි කියනෙක තමයි කියන්න තියන දෙවැනිි කාර්ණය මයි කියන්න තියන්නේ ආදරය කියනදී ආදරයක වූහම අසන්ත හරි හරි සුන්දර දෙයක් අපි ගත්තාහම ආදරය කියලා ගත්තාහම ගත්තොත් අප අපේ රට හිටියපු ගිත අපේ හමුදුරනේ මහා වන්සි වැඩි පිටුගානක් ලේලතියෙන දුටු ැම රජරෝ ගැන. එතකොට එතුමාගේ පුතා රජ කිරුල්ල දාලා හසන්ත කාන්තාවක්ක් ගියා කිරුල්ලට පයිංගහල ගියා මොකද ඒ තරම්ම ආදරය වටිනාකමක් තියෙනවා. දැම ඉන්න බ්‍රතාානය මහා රාජිනියගේ මහප්ප ඒඇ තාත්තාගේ අයියා එයා තමයි මේ එඩුවඩ කුමාරයා. කුරයා ඇතරම ංගලන්තේ රජකමට පත්වෙන්ඩ හිටියේ මේ රැජිනගේ සීගෙන් පස්සේ එඩුවට් කුමාරය තමයි රජවෙන්ඩ හිටියේ. රජවෙන්ඩ් ඉන්නකොට එංගල මහා ප්‍රතාාණයට තිබුණ ලෝකෙ රටවල් පනස්තුනක්. ඒ එතකොට ඒකට කිවේ හිරු නොබසින අධිරජ කියලා ඒකන්නේ ලංකාවත්ේ කාලේ ඉන්දියාවත්ේ කාලේ මේ ඔක්කොම ප්‍රතාාණයට තිබුණා. එද්දා ස්නමසිය තිස්සයේදී ඒ තමන්ගේ පියා මියගියාට පස්සේ, ඔහුට කිව ඇංගලන්ති මිනිසු රජකම භාරග්ඩ කියලා. රජකම භාරග්ඩ කියපපු වෙලාවෙදී ඔහු අටවැනි එඩ්ුවට් නමින් එංගලන්තේ රජ බවට පත් වනා එද්දාස්නම සය තිස්සයි අවුරුද්ධෙ ජනවාරි මාසය විසි නමුවෙනිද.ඒ පත්වෙලා කිවවා රජකම භාරරගන මට කිවවා හරි මම දැ රජකම භාරගත්තාය වගේම මම ආදරය කරන කාන්තාව මට ව්‍යහකරගන්න ඕන. කවද කාන්තාව ඇමරිකන් ජාතික කාන්තාවක් වොලිස් සිම්සන් කියලා හැබැ එයා දෙවරක් දික්කසාධ වෙච්ච කාන්තාව. ඉංගලන්ති මිනිස්සුඩිය් එංගලන්තියාය කිව්වා අපේ රජුරුවන්ට මේ එහෙම දික්කසාද වෙච්ච ගෑනු දින්න දෙන්න බෑ. ඔඹට අවස්ථා දෙකක් තියෙනවා තෝරගණ්ඩ මොගත් අවස්ථා දෙක. එක්කෝ ඔබ රජකම තෝරගණ් ඕනේ එම නැතම් ඔබ රජකමදාලකිහිල එයා ව්‍යාවෙන්ඩෝනිි. එතකොට ලෝකෙ රටවල් පනස්තුනක, ජරෝ තමයි එඩඩොඩ රජුරු එතු ඔහු කිව්වා මට රටවල් පනස්තුනක රජම තිබුණට වැඩක්නෑ මමාදරය කරන කාන්තාව නැත්තා. ඒගඉදා ඉංගලන්තේ ඔටුන්නට පයින් ගහල මාසදායයි රජකමේටයේ දෙසැම්බර් මාසි රජකමින් අස්වෙලා අර කාන්තාවත් අරගන ඉංගලන්තේ ිහිල් ප්‍රන්සිට ගිල්ලා මැරකම ජීවත් වුණ එදා සම් සියය ඇැතදකේ තම හුමියගේ. ලෝකේ එදා මෙදාතුර බිහිවෙච්ච හොදම න්ත හට මයි මහර විචාරකයව හඳුන්වන්නේ එඩඩ් කුමාර එඩුවඩ රජතුමා. දැම මේ කියන්න හැදුවීම පොලිසිය පැත්තෙන් අදට ගැලපෙන දිහාවට බලන්නකොට අසන්ත දැන් මෙහෙම සමහාර අය ආදරීන් එකට ඉන්නවා බැදිලයින්නවා ආලය කරනවා පාසෙල්යන සමේහිඳලයින්නවා විශ්ව විද්‍යාලින්න හැබැයි දැන් ම හැමදාම පොලිස්් මාධ්‍ය ප්‍රකාශක හැටියට උදේ හ හතර මාර්ර වෙනකට අපේ තියනවා සිටුවේෂන් රිපෝට් කියලා සිදුවී මාර්තාව මගේ අතටේනෝ මගේ ටැබ් එකට අර්ගන මං ඇවිල්ල බලන්නවා. බලනකොට බොහෝ අවස්ථාවල්ලදී උදේට පේනෝ දවස්සකට තුන් අතර දෙනෙක් තියෙනවා මේ ප්‍රේමවන්තයා තමන්ගේ ප්‍රේමවන්තියට ආලය කරපු ප්‍රේමවන්තියට අතවර කරපු අවස්ථා දැන් මේ ඒ පෙද ඉඳල අලු ්‍රරන්ඩ් එකක් ඇතිවෙලා තියෙනවා ස්වාමිපූ ලත්්‍රයා වාමිපුරුෂය බරිඳ මරල්ලා එමනත් ිරිඳස්වාමිපුෘෂය මල්ල මේ මස දෙක කාලය තුළට මේ වගේ සිදුවම් නමයක් විතර වාර්තාාව වන. ඉතින් මෙන්න මේවාගේ තත්ත්වයක් තියනවා දික නිසා අපි එක පැත්තකින් ආලය ගැන කතා කරනකට මේ මාතෘකාව හරි වැදගත්වෙනවා ශීලය කියන්න අපේ ගෞරනය ස්වාමී වහන්සිකිව හික්මීම කියලා ඉතින් එක පැත්තකින් රට ආදරය කරන්න ඕන අනෙක් පැත්තෙන් අපි ලෞකික වශයෙන් කරන ආදරය ඒ ඒ සංකල්පය ප්‍රගුණ කරකොට අනිවාර්යම ශීලය ඇතියන්න ඕනේ එහෙම නැතිවුණනත් ඒේ අවසානය අපරාධයක් බවට පත්වනවා. එතකොට තමයි පොලසිර මැදිහත්වන්න වෙන මං ඒලා අවස්ථාවති කියන්න මොනවා දහෙම අපි අත්දැක්කපු සිදුවම් මේ ආලය සීලය නැතුව ප්‍රගුණ කරන්න ගිහිල්ල ඇතිවෙච්ච අතිශවය කණගාට දායයික ශෝචනය සිද්ධීන් මොදකින්. ආලය සහ සීලය ගැන කතා කරන්න මහචරිතුමා හොඳයි. පම. ති ම් රුල් මාර්ටුක් කතා කරන්නේ මේ වච්චරය වචන කීපයක්ම බද්ධ ලතින් එකන එකක් අපි ආලයකෙන් වචන පවිච්චි කරන හදරයකෙන් වචන පවිච්චි කරනවා ප්‍රේමය කර වච්චි කරන වචන කීපයක් බද්්‍යලා තියනම ආලායකන වචන තුළ. එනිසා අපිට පුරළුල් අර්ථෙන් ගන්න පුළුවන් තැම්ම එක දෘෂ්ිකෝලින් බලාගන මංටයක් මනොවිද්‍යා පැත්තෙන් බැලුත්තේම පුද්ජලයගේ ජීවිතේ බැද්ගත්ම සාධකයේ තමයි ආදර නත්තන් ආයක. එතරි ආදරය කියනෙක ටිකක් පුළුල් අර්ථෙන්ගන්නවා අම්මල තාත්තලා දරුවන්ට ආදරය කරන සෞෝදර සෞදරය ආදරය කරනවා යාළු ආදරය කරන, එවිද ආදරය කෙන වචන අපිටහක් වැඩියෙන් පවිච්චි කරන්න. ඒ ආදරේ කෙනන වචන තුල්ල තමයි ආලයගෙන වචන තියෙන්. ඒ ආදරේ කරගන යන අතරතුර අපි කිසියම් කෙනෙක් අතර අන්තර පුද්දල් සබන්තාව සමීප වෙනකොට අපි එක්නු ආලයකට පරිවර්තෙනවාගේ. එතකොට ආදරයම ආලයක් වවෙන්න පුළුවන්. එතකොට ඒකත් තවත් එක කොටසක්. තර ඊට පස්ච අපේ අධත්මත්මැක වූ වගේ එකර පුළුල් අර්ථයත්ති. ඉස්සෙල්ලාම් මම මට මාදරය කරනවා. ඉලකට මම මගේ පවුල්ලට මගේ ගමට රටට ලෝකයට මෙැවිදිට අප ආ ආදරය කියන එක පුළුල් අර්ථය යන්න පුළුව. එතකොට සියලු සත්‍යයෝ සැපවත්ත එත්තා කියන්න වගේ ඉස්සල්ලා මගේම පටන්ගන්න මම මට මාදරය කරනවා. ම්මගේ පවුල්ලයායට ආදරය කන සමීපස්ථයට ආදරයගත්නවා ඒ ආදරේ තාටියප පල් කල් අප ගමට ආදරය කරන ඉ රට එතකොට අපි සියලු දෙම එකන බැදිලා ්‍රාදරයකර වචන තුළ තියෙනවා එකට අන්‍යෝන්‍යෝ බැඳීම කිය නර්තේ මේ අනෝන්නේ බැඳීම තුළ තමයි ආදරයක් ආලයක් සාර්ථක වේ. එතකොටඒ ආදරයේ දැක්වී මත් යුගෙන් යුගයට කාලෙන් කාරයට වෙනස් වෙනස් විදියට ආදරය වෙනස් වෙන. එක කාලයෙකට දක්වන ආදරය ළමයින්ට දරුවන්ට අනික්කාලදී අවශ්‍ය නැව න්න පුළුවන් ඒගින්දා අපි කාලෙන් කාලට මේ ආදරේ මාරු කර නපිනිතරම ගෙන්දත් තමයි අරියට මේ එක ප්‍රේමේෙන වචලත් පාචි කරනවන් ලව්ට ෑන් කියර අප විසර පාචලෙන ආදර තටාකයක් කිය එතර කාලෙෙන් කාලනට පැලේකට පොහරදානො වගේ කාලන් කාලට එකක පුද්ගලේට අවශ්‍ය ආදර වර්ගයක් තිියෙන. එතකට පිස්සල්ලාම ගහක් හදනකොට කඳ හැදිෙන පොෝරදාන. ඊට පස්සේ කොළ හැදන පෝරදා ඊට පස්සේ මල් හැදන පෝරදාන ඉට පද ගඩි දනොරදා උචිත කාලේ උචිත පෝරදයන්මත් හොඳ ගහක් හැදෙන ඒවාගේම ළමයි අදනකොටත් උචිත කාලේ උචිතාදරයක් තියන්නටඕන්. එතවර පුංචි ලදරු කාලේදී අප එක වර්ග ආදරයක් පෙන්නුම්කර. හතොර ලදරුකාරයේ ආදරයේ ලැබෙන් නැත්තක් ලමයින්ට ඒ ආදරය අනුව වැලෙන් ලබ නැත්තං එතන අ අපි කඳ හැදන පෝරදාන්න නැතුව පෝර නොදා න්නවද. න් ගඩිියද පොක්ඇතෙෙන දල්. එතකොට ඒක වැරද. අන ඒවාකි තමයි ළමයින්ගේ වර්ධනේදී කාලයෙන් කාලට උච්චිත විදියට ඒ ආදරේ ලැබුණොත් තමයි පූර්ණ අංගසම්පූර්ණ දරුවෙක් වර්ධනයවෙන්. එහෙම වැඩිච්ච ආදරයක් ඇතුවැු කෙනක්ගේ ආලයයි සීලයයි දෙකම ශක්තිමත්යෙන්න්න පුළුව. හැවයි අරාදරය නියමදව ලැබුණ නැත්තං එයාගේ ආලෙත් අසාර්ථකයි සීලෙත් අසාර්ථක. ඉ හරිම වැදගත්තෙන දෙයක් තමයි මේ දරුවන් හදා වඩා ගැනීමේ දී දෙමමාපියට දරුවන් කෙරෙහි දක්වන ආදරය මේ සීපාතෘකාව වචන දෙකටම එක්කසේෙන් වැදගත්වයෙන. ඉඳ මූලිකමදේ තමයි අපි මක් සැලකිරිමත් එන්නට ඕන කොහොම දෙ මේ ආලවන්ත හොඳ ආලයක් ඇති කරන්න පුළුවන් හොඳ පුජ්ජයටය සකස් කරන්න අපේ භූමිකා මොකත්තිකය. එකදම් මම ගුරුවරේ කැටියට දෙමාපිය කැටියට අපි දෙමාපියන් ධනුවත් කන කර කැටියට මන් නිතරම සල කන දෙත් තමයි. අපි හැමවෙලේම අ ගහකට නියමන්දවට පෝරදාන වගේ දරුවන් හදව ඩගන්නකොට නියම ආදරය නියමකාලයට පෙන්නුම් කරට ඕන්. ඉතාම කැමතිමමා මුුලි බවස්ථාවම පෙන්නුම් කරටේ ආදරය අපි වර්ග කරලතිය. එකැලින ගර්භාශින්න කාලය දෙමමාපියන්ගේ ආදරේ තියන්න ටඕන්. ඒ ගර්භාශින්න කාල අපි කියන්නේ ගෝට්ස් ලව්කි කියල න් දෙවියන් වහන්සේ ආදරය කියල්. හරිගයට දේව කුමාරය ගර්භාෂය රාවගේ තමයි දේව කුමායෙක් කුමාරිකා මයි සලකන්නට ඕන. ඒ ගර්භාශය ඉන්නකොට ලැබෙන ආදරේ. සමස්ත ජීවිතයටම දරුවට බලපාන්න. එකන් අපි කියෙන අපේශෂිත දුවක් අනපේෂිද දරුවය කළ වචන්ත ඇති අපේශිත් දරුවෙක් ලැබුණොත් අපි හැඳනාගේ ආදරයයේ ඒ දරුවට ලැබෙන. හැබ අනපේෂීද ගැබ් ගැීමක් නොත් අර අම්මගේ තාත්තගේ ආදරේ ලැබන්නේ නෑ. එ ඒ මුළු ජීවිත කාලම ඒ පෞරුෂය දුබලකං වලට බලපාර. අනාගතයේ එයාගේ ආලයටත්ඒක බලපාර්. සමහනනාට අවසානය කෙලවර වෙන්නේ බොහම සිත් ඇවලින් පිරිච්ච. ගැටල්ු ඇතිකරගන්න යම් අංගල ලැබැහි වෙච්ච කෙක් බාට පත්වෙල ඉවර කරන්නේ අර ගරුවාාශීන්න කොට ආදරේ නොලැබියූ සේතු. ඉද ගර්වාාශීන්න කොටම දරුවකට ආදරේ හරි ආදරේ ලැබුණනොත් ඒ සමස්ථ ජීවිතයන පැදගත්තේෙන.ඉ හරිම වැදගත් කොටසක් තමයි මේ පටන්ගන්නකි කොල ඉඳලම මේ දරුවන්ට ආදරේ දක්කේ. ආදරේ දක්වන්න නම් අර දෙමාපියන්ගේ ආලේ හොඳින් තියන්නටවා. දෙමාපියන් යාලේ හොඳර තියෙනොට තමයි දරවාට දෙ පත්තම ආදරේ ලැ. ග දරුවය කදනවට කියනර් में මුතු බෙල්ලෙක් මුතු වැටක් හදනවාකෙන් තැ එක පැත්තක් එකපියන් පතක අම්ම ඉන්න අනි පැම තාත ඒතකට මේ මුතුව ඇටේ වැඩෙන්ේ අම්මගේ කුසේ නම් එතවට උඩින්තියෙන් රැකවරණය ආදරය අවශ්‍යීෙන් උඩ තියන රැකවරණය අයි වුණත් තාතා අයිගුණත් මන්නඇතුර කමක් නෑ දරවා දන්න පුලුවන් කියලා අරක බොල් මුතු වැයටයක් කෙන අන්න එහෙම තමයි තකට මේ ආලය තියෙනවානන් තමයි අර ආදරය දරුවන ලැබෙන් කට දෙමවපියන්ගේ ආලය ආදරය දෙකම ලැබුණොත් තමයි දරුවක් අං සම්පූර්ණ දරුවෙක් බාට ආරම් බේදම සකස්යෙන්. ඒක තමයි දිගින්දිකට බලපාන අප ස්තර සාකච්ඡා කරනකොට පැහැදිලි කරලා බලමු ඒ ආදරය කොයි විදියට දක්වන්නට ඕනෑ එක හරියට දැක්වුවත් හොඳ ආලවන්තෙක් හොඳ ප්‍රේම්වන්තයෙක් සකස්සේෙනවා ඒ ආදරෙ හරියට ලැබු නැත්තං ආලවතෙකත් නෑ ප්‍රේම්වතෙකුත් නෑ සීරවන්තෙකුත් නැතිව. ආලෙටයි සීලෙටයි දෙකටම නැත්තිවම බැරිදේවල්ටිකක්ේ නවා. ඇැවි ඉවසීම ගත්තුඋත්තේම ඉවසීම නැතුව ආලෙකොරන්න බෑ. සවන්දීමක් නැතුව ඇහුම් කන් දෙන්න ඇතු. ඇම එලාෑම කතාකොරන්න බලාගත්තාට ආලෙකොරන්න ආපාරුයි. ඉතින් සවන්දීමක් නැති ඉවසීමක් නැති කෙනෙකට සීල රකින්ට බෑ කියල අමුතුුවෙන් කියට දෙයක් නෑ පිරිස්තුක ගත්යේ. ඒ නාවර පිරාගෙන නාන්න ඇතු ඒ ඉන්නවා වැටපිට ගුණුගහම තැනම දාගෙන. ඉතින් ආලයක් ඇතිවෙන්නේ නෑන එතට ආලිති යෙන්න්නෙත්න එක පලා යනවා. සීලේ හොහොමටත් රකින්ට බැ පිරිසුදුකම ඉතා වැදගත් සීලේට පරිසරය පිරිසුද තියාගෙන තමන්ඟ පිරිසුද ඉ එක බලපුහම ඒ දෙකටම මැතුම බැරිදේවල් ගණනාවක් තියෙනවා. අපි ආලේ සීලේ දෙකම රැකගෙන ජීවත් එන්නේ කොහොම දෙ කියලා කතා කරමක පුළුවන්ේ ඇද කියලා කත කරම අමා දිසානායකම හත්. මට හිතෙන්නේ ආලය සහ සීඩිය කියන දෙක ගැනක් මැල්ලෝ හාම මං වැඩියම්ම කැමතියි කියන් ආදරය ත්‍රිකෝනාකාරයි. එක එක කෙලවර තියවා කැපවීම එක කෙලවරක තියෙනවා චිත්තවේග එක කෙලවරක තියෙනවා කුළු පංගතාවය. මට මුණ ගැෙන ගොඩාක් අයග තියෙන්නේ කැපවීම සහ කුළු පංගතාවය කියන දෙකම නැහැ. ආකර්ශණය නිසා තමයි මේගුල්ලො බැඳෙන්නේ. ඒ ආකර්ශණය සමහර වෙලාවට පිරිමිලාමේ ගෙනං මෝටසයි කළේට ටයිකදාලා යන විදියට සිික්ස් පැක්තියන ඇංගට ඒ වගේ දේවල් වට. ත ගෑනුලාමයාගේ තිති දැං අලුත් විදිහයට කොන්ඩ ටිට් කරලා තියනෙන විදි කාපු දාලා තියෙන විදි ඇන්ගේ සිදුරු කරන්න පුළුවන් හැම තැනක්ම සිදුරු කර කරාපු දාලා ඉතිං අමුතු වචචනත්තේ ගුළු කතා කරන්නයා විල්ලමේ ආටි දන්න ෑමංයා දැකපු ගමන් මයිමංගේයාට කැමතිෙන්. එතකොට ඉති මං ඔබ කිව්වාවාගේ සවන්දීම තියෙන් ඕනි බොහෝ කාන්තාවන්ට නැති ගුණයක් මට බෘතියෙන්ම කරන්න සිද්ධ වෙලා තියෙනවා සවන්දින්න වෙලා තියෙන. සමාල්ලට පැයක් සමාලට පෑක හමාරක්. ඉතිං එතකොට එගුල්ලු කියන දේවල් අහනුළ ගඩාාවක් ආලියෙන් බැඳච්ඡාය මැදදි සීලය රකින්න බැරිවෙර වෙන හිත්තල බැඳර අවුල්කරගන මානසික රූග හදාගෙන තමයි ගහැන්. ඒකෙදදි මට මේ මෑතකදි මුණගැහුණු දෙදෙනෙකුගේ කතාව කියන්න ඕනිි කියලා මංහිතුවා අවරදු හතක් ේදෙන් අපේම න තාව්ගත් විශ් විද්‍යාලදි මුණගැහෙන්නේ. ඇබැ ඒ සැමියයා මට කියනවා මම ්‍රර්ථනා කරපුගේ තමයි පිරිසදු පිළිවලගයා. මං ප්‍රාර්ථනා කරේ ආදරේ පිරුණුගයා ඇැයි මට එඩ වෙන්නේ කෑ ගහන කලබල කරන අපිරිසුදු ගේකට. එතිකට මේ මිතුමා කිව්වා වගේ අපි දන්නවා මානසිකරෝග හැදෙන්ඩ අඳුරු ළමාාවයක් තියෙන්ඩෝනි මවගේ චිත්තවේගේ කුසේදදියක ඉතාම බරපතල විදිහට බලපානවා ජානමය හේතුත් බලපානවා සහ අන්ඳරු ළමාවයක් කියන එකත් බලපාන. චිං ආලය කියනෙකම ආදර සටාක න්‍යායවල ගිලෙන්නේ නැතුව ඉඳල ආකර්ශණය නිසා ඇතිවන බැන්දීම් ඉතාම ඉක්මට බිඳලාන්ඩ පුළුව. මෙිහෙම බැඳීම් බිඳනහම ඇතිවෙන රිද ඉතා දිගුකාලයක් පවතිනවා. ඒයි මමකිවේ බැඳීමක හිමිකාරයෙක් කියන්න එෙම ආදරයක හිමිකාරයෙක් කියන්න රිදීමක අයිතිර බැඳීමක් කියන්නෙම දුකක්. එතකොට ඒ සීලය කියනෙ එක තේරුම්ගණඩුුණ මිසීලය කියනෙ කේදී අපි අදහස් කරන්නේෑ. එක ආගම ක අපි මම බද්ධ හැබැයි පන්සලකට ගිහින් පෝය දවසර සිල්ගන්න එකට විතරක් සීලිය කියන්න බැහැ. තු අනිතාගම්වල කතෝලිකාග මේ වේවා හින්දුආග මේ වේවා මුසල්මානුවාගම මේ වේවා හැම ආගමෙම තියනවා මේ ආලය සහ සීලේ බිඳුණු තැංසාහ බැඳුනුත. මම හරි ආසයි කියන්න මරිය මක්දලේනාට ගල් ගහන්ඩ කියලා ඔක්කොම ඇවිල්ලා කියනකට ජේසු ක්‍රිස්් හස කියන්න ගහන්්. යි පාපයක් කරපුන ඇති කෙන ගණන්ඩ පාකයන්නේෑ. ඇතුර බුදුරජාණන් වහන්සේ ප්‍රේ ඔයඒක ජාතක කතාපි බලනකොට ඉතිහාසය ගැනාහනකොට අපිට තේරවා ඉතාම සුමට විදිහටට ආමාන්ත්‍රණය කරලා තියෙනවා. එකට හේතුව තමයි ආලයයන්ද. යි වගේ හරි පුදුම විදියට ආලය සීලාය කියල බැදහ මේ දෙකටම ලාය ලය කෑලි දෙකක්ෙනවා. ඇතුකර මට හිතෙනවා ලාය තමයි අපිට පේනෑ ලැම තමයි අපි දකින්නේ පේන්නේ. ශේෂෙන් රපයට තම ආ ර්ශණය වෙන් රූපයට ඇති වෙන ආකාර්ශණය ඉතා ඉක්මනින් බිඳීලා කැඩිලා සිරලයන. ැ කොන්ඩ කොඩ ස්්‍රේට් කරපු ගෑනුලාම බිරිඳ අර්ගනාව තරුණ විදායක නිරධාරයගේයාකෝ මං ආදරේ කරමයාගේ කොන්ඩට. ඉතින් යා මට කියන්න ඇතුව දවසකමයාගේ ඔෆිසගේ කට්ියාත් එක්කගේ හිල්ලා මේ කොන්්ඩ හෙම කරද නැවිල්ලා. ඉතින් මංමට කැමති නෑ මටමයා දැන් මං කැමති කෙන නෙම මට එප ඉති මක ති හරි ඇත මාආදරයවුණ කොන්්ඩට. මං හිසින් ඔය උද්ේයට යනකොට පිරනෝට කොන්ඩ වැටවල්. ඒකාර්ගන සාක්යදාගෙන හන් නැත්තම් බත්තිකෙත් පත්ක තියාගෙන ය අන්නති. ආදර ඉනං ආලයන ඒ අතාරින්ඩම් වැැරිනක්මක් නෑනෙකෑවත්. එබ ඉතකොට තමයි තේරෙන්න්නේ මේ මේ ඇලීම වැරදි. මේ හැලිීම පිහරියට තේරුම් අරණයකිර ගුඩක් මට හිතෙනවා අපේ පිටිං අතපත ගාල තමයි මේ ආදරය ආලය වගේ දේවල් ගැන කතා කරන්න. පිරිමියකුට, ඉතාම හොඳ ගුණ තුනක් තියෙන් ඕනනි ක කියරලාගේෙනවා ආදරේ දිමං ඒතුනම කියන්නම් මම එකම කාන්තාව නිසා එක කියනෙක හොඳයි කියලාත් හිතෙනවා සමුදුර ගැඹුරු ගුණ මදුරු තරසිරී සරගුණ. සිසිර කර සොම්මි සඳගුණ තිබිය යුතුවේමතුන් තුන්ගුණන්. එකනනි පිරිමියෙකුට තියෙන් ඕනිි කෙලකේනෝ සමුදර වගේ ගැඹුරුුවෙන් ඕනි හොදට ද න මගේ ැන කම ಡ ශ ්‍ය න ලබාගත් දැනු ම රක් හිම න් බැ ෙනන විදිිය දැනුම ලකුයිතා ගැම්ඹරු දැනු. මදදරු තරසිරී සරගුණ මන්දර පෞව වගේ මහා මේරු පෝතිය වගේ ಸ್තීර ර ති ගුණ යක්ක් ති . ගේ සිර ම ති පිරිමියෙක් ම පිරිමියෙක් ම ර ම හි මයි කිර හිමහිත ඩ ද. ත ල ක්. ය එක මේ දෙක ඇතුළි හරියට තේරුම් ගත් ැතිවුණ හම තමයි ගට්නනි දැන් ඇතුරු කාන්තාවන්ගේ ගතිගුණත්මනවාද කියරහින්න දැමකක් පිමික් ම වවු. කාන්තාවක් සඳුරගුණ සීතා සුරතුර දිනූ දඇත. විලසින් විනීතා තිබිය යුතුවේ මෙතුන් මාතා බලාලන් කොච්චර ලස්සජි කල සොඳුරුගුණයක් තියනන කියන රස්සන වෙන්න කියන සෙලෝනි අඩවාත් කෝඩි හදාන්න පොකුටු කරාන්නඩ ස්්‍රේට් කරන්න්න එෙමන මෙනමුත් ගැහැනයක් ගෑනයක් විදියටටින්ුව. ට රතුර දිනූ ෑත. ඒය සැමිය හම්බ කරලා ගේ න දේවල් පරිසමෙන් ව්‍යියදාංකරන්න දැන්න ඉති. අපි හම් කරනවන් ඒකත් පරිසමෙන් වියධාන්කරන්් අශදයට වියදාංකරන්නඩ අපිට ළුවන් වඩුව. එතකට කරුණාවන්ත වත් ගෙහැනයක් ගොඩක් රස්සනයි කියරමට ඉතින හිනාවෙනවා. ලස්සන්ට කතා කරනවාන. මම විශ්වාස කරන දේ තමයි හසන්තමහත්යා. හුඳ පෞරුෂක් තියන ගෑනියකුට ඕනෑම සමාජයක ඕනෑම තරාතිරමක ඕනෑම පිරිිමි කෙනෙක්ෙක් ඉතා හොඳ ගණුදින්වක් කරඩ පුළුවන්. එතින් එතකොට ඒක ඇතුලේ සීලිය බිඳෙන්නේ නැහැ. අපි අපේ සීමාව දැනගත්තහම ඒ සීමාව ඇතුලි හිටගත්තහම ආලය කියන එක ඇලීමනි ති කෙක් වල මංහරි කැමැත්තිෙන් මේටික කිවේ මහරිම ොඩක් අයි කියැනවාේ මටහරි ෆිල් වෙරි කම්ටබ හොමලිකයන් මහරි පහසුවක් දෑන නම මේටික කිවට පස්සේ අද තමයි මට ටිකාක් ගෑනී කිසිරවීම කියන්න පුළුවන්ගුණනි කැරෙති එතකොට මම හිතනෝ සීලය බිඳෙන් නැතුව ආලය කරන්න බැඳෙන් පුළුවන් මිනිසුන්ටඒ බැඳීම් වැරදි විදිට තේරුන්ගා නැතුව හිටියෝොත්. සමාජි කරන්න හදන්ට හදන සුපසන් සමාජය හදන්ඩ අපහසුවෙනෑ. පූජ පාද හාරිස්පත්වයා රිවන් සසා ලංකාරණනාක ස්වාමීන් වහන්සේ අපේ දරමට ලබේ ප්‍රධාන සම්පද්ධාරි නාග ස්මීන් වහන්සේ නමක් උන් වහන්සේට අප නිවංසූ ප්‍රාර්ථනා කරන න්හන්සේ කියපු කතාවක්මට මතක් වුණ උන්වහන්සේ ළඟටත් දෙෙනවලු විධය උපදෙස්, අනුසාසනා ලබගට අලුතෙන් විවාාවෙච්චායත් දෙෙනවල් ඒ අතේ නෝනයි මහතේ දෙන්නම නවල මට නෝන විතර නිතර නිතර නොමින් ලඟදී විවවාහ වෙලා නිතුරම පන්සල්ලේ නොවලු බණභාවනා පැත්තමළු යෙදිලා ඉන්න ඉතින් මෙසීලය ගැනමලු කතාව. ැ ආලට මුල් තැන දෙට ඕන කාලෙේ අලුතින් දෙන්නේෙක් විභහවෙලා යහපත් ජීතයක් ගත කරන පදනම හදාගණන්නඩ ඕන කාලේ නිතරු නිතර පන්සලට මැවිල සීලේ ගැනම කලා ගන්න අහමුදුරෝටික් දොස්කිව්වයි මේ ඒ පැත්තත් ඒත් හිටටඩ සිලත් රකිටේ දිනපතාම පන්දල ඇර පවල් ජීවිතය පැත්තක දාලා මේ සිිල් රැකීම ගැන හිතර රොලදි මේ උන්වහන්සේ අදහස් කළේ සමබරවදැන්. ද්ධකාලීන ාරත සමාජයේ ජීවත්වෙච කාන්තාවන් ගැන මේ පොතපතේ තියෙන ෞද්ධ සාහිත්‍යය එන සහර චරිත ගත්තහම දෙකම හොඳට රැගත චරිත අපේ බෞද්ධ සාහිත බොහෝම යහපත් පවෞල් ජීවිත ගත කරම සීලෙත් රැකගෙන ධනමානාදිය පින්කං කරගෙන් හිටපු විශිෂ්ඨ කාන්තා චරිත අපේ බෞ්ධ සාහිත්‍යය කොයි තරන් ඉන්නවාද අප ඒකත් කතා කරන්න පුළුවන් ආලෙ සහ සීලේ ගැනයි කතා කරන මටවසන්න පාලකමද යයට පඩි ක පක්. ඒහ සීලේ ගැන යප කතාෙන පිගවරුණ ස්වාමීන් වහසේ ෝ දැ සතවත්ය ඇැ මෙතන සාච්චාම යන ටක ැලුවෙන් පසේ මට තෙරුණ මේ සීලයට තින නාලේ ගැනේ කවුරුත් කතා කරන්න කාලේයට තියන සීලේ ගැන ඒ මටිතන මාත්‍රකකාව දැන් ඒ පත්ත වැඩිර නැබරුවත් නිෙ මත් ඒ පැත්ම කතා කර හොඳයි කියලා එකන්නේ ආලයට තිබිය තු සීලය ගැන දැන් ඇත්තටම සමාජ සම්බන්ධතා තිය බැඩුවෙන් පස්සේ මුළු මහත් සමාජයම සෙනහැසිී බැදිිච්ච සමාජයක් වන්න ඕනේ සිනේහ කියල වචනයක් තියෙනවා මේ සිනයහැ කියන වචනය පාලි වචනයක් සංස්කෘත වචනය ස්නේහ කියන එක මේ සිනේහැ කියන වචනය තේරුම තෙල් කියන එකයි. ැ සිනේහැ කියන වචනය අර්ථවත් කරණ ස්නේහැකින වචනය තේරමතු මයි තෙල් කියන එක එතකොට දැන් අපි ගත්තොත් එහෙම වාහනය එක එංජිමට තියෙනවන්නේ ඔයිල් සිස්ටම් එක එකට කියනි සිනේහ පද්ධතිය කියලා පති ඔල් ටමක් ඔයි ස්ටම එක හොතට වැඩ කරවන මුදන්න එකක දැති කැඩිල පුඩුවවෙලා යන්නේ බොහ මොද කර්ශණයනේ සදධන. ද යන හැයි මේ ංචීමේ සද වැඩුවෙන් මුක් නොද තෙල් හරියට වැඩකරනත් යිල් සිටම වැඩ කර නතයි එකන නහ වැඩ කර නත්ත මේ සමායේ ගත්තත් එහෙමයි මේ සමාය හැමෝම අතර තියන්න ඕන මේ ඔල් සිස්ටම් එක හොඳට ඒගන සිනහද්ති හොඳ වැඩරන්නන කන සෙනහස තිෙන්න්න න සිනහ තිබුණුත්වම මේ සමාජයේ ගරෂනයකින් තොරව ගෙවෙන්නේ නැතුූ හොඳට හොඳ සතුටින් ජීවතෙන් පුළුවන් පරිසරය බට පත්වවෙන්නේ. මේකට අදාලා නිීර්ණායක බුදුජාණන් වහසේ දේශනා කරන ලස්සනම තැන මන්දකින්නේ සිගලුවාද සූත්‍රය. ඇත්තනම ටක් ලෝකයක් හදන්ඩ මේ සිගලවාද සූත්‍රයේ දර්ශය අප අරගත්ත නැත්තා. ඇත්තටම හරි අපරාධයක් හරිරගම් මැනික් ගොඩක් උඩ කඩමල්ලක් කෙලාගෙන නැතන ගනි බඩංගවා කලාෙන දිගත්තු හිගලනෙක් වගේ හැටියම අපිේ මාජ දහිට ලුවමන ොද යතු මේ ඒතරම්ටින දර්ශනයක් මේ ඇතුල තියෙන. දැම් බලන්න අම්ම තාත්තාගෙන් දරුවන්ට වඩෝන දේවල් ුවන්ගේ ෝපියන් වන දවල් නොද නක් තාක්කන සිනේහේ සේ යස. එතන ආදරේ තියෙනවා. එතන වගවීමතියනවා. එතන ඔය ප්‍රේමේ කියන එක තියනවා. ආලේ තියනවා. ඒගේම තමයි ආච ගුර ිෂ්‍යන් ශිෂයන් ගරන්ට මොනෝද වෙෙන්වන ේවල් පිඳ තා කරනවා. එවගේම තමයි දස කම්කරුවාදීගේෙන් ස්වාමියට ස්වාමියයගගේ දසකම්කරවාදීන්ට වෙෙන්න්නෝන දේවල් මොදකිකල තා කරනවා. එත් එක්කම. ස්වාමින්හන්සේලාගේ නැතම් පූජක පක්ෂයෙන් පූජ පක්ෂයෙන් ඔහොමද දායකයන්ට වන්න ල් දායකයගේ පූජ පක්ෂයට වෙන්න ඕන දවල් කතා කරන. මෙතනම තමයි කතාකිරන්නේ ස්වාමියයගින් භාරියාවට භාරයාවගේ ස්වාමයාට වෙන්න ඕන දේවල්. මෙතන නොන මහත්තෙකු තින නිසා හමනිික් නෝනමහත්තයකින්ඉම ප්‍රශ්නය කහන් අර ගැමති නොමහත්තම ඔබතුමී හිතන්නේ කොහොමද වඩ දැන් අපි ගත්තත්ව මේ ගතියන්නේෙනක් රු දැ ස්වාියගෙන් භාරිාවට භාරාව ස්වාමයට කතා කරන්න තැන්තිෙ යන තැනදි ුදුහරු පෙන්ෙනවා. ස්වාමියයා භාරයාාවට සහ භාරයාව ස්වාමියන්ට කළ ේතු දෙකක්. එකක්තමයි ගරු කර්ඩඕනේ. අ අනිත එක්කන අනුකම්පා කරන්නඕන්න. පස්ථාන කරන්නන මේ අනුකම්පා කරන්න ඕන කල. එකක්නෙක් නුම්පාව ලැබෙන්ඩෝඕන අනිත එක් න උස්ථානය ලබෙන්ඩඕන ඇතනව බුතු හිතන උස්ථා කරන්න න කවද අනුකම්පා කරන්න ඕන කවට කර මම සාම්ප්‍රදායික සිංහල අම්මා කෙනෙක් හාමුදුරුණේ තිිමං හිතන අපේ වගේ පෙරදිග රටක. රුෂමෝලි සමාජයක් තියෙන රටක අපි පිරිමයාගේට මුල් තැන දීර. කාන්තාව. එෙහි අනුම්පාව ොමු එෙන් ඕන පිරිමියගේමක ද අපිය අතරම ශාරීරිකව ශක්තිමත් නෑ හාමුදුරනින් අපි දඩියං යෝගෙන් එන්නේ අප ඔබහ මේක පිමියක් තරම් පි ශක්තිමත් ඇගක් අඩුමගන සමල අපි බෝතයක මඩක් අතර ගන්න බෑ බල කාතාවමට බනිමට ප්‍රද්වෙලයින්නේ පිරිමිින්ගේ පැත්තර කතා කරන ගෑනක අදත් බැනුගන්න නො අනුගම්පා කරන්නන්න පිරිමිය පස්ථන කරන්නන කහන්තාාවගේනගේ අදසක් කොබදම ගන්න මගේ හිත. ගල්ලෝහසූත්‍රයති නැනි පැත්ත. කාන්තාව උපස්ථාන ලැබිය තුයි පිරිමිය අනුකම්පා ලැියේතුයි කියලා මේ ද අපේ ජිත් මතය මේ මිනිසුරන වැඩලටට අනුකම්පානකොර ොනවොරන්නද කියලලා සිතන ඇති. මිරි කහමරි ඇත්තරම බුදුහර දේශනා කරන අනුකම් පේති. පිරිඳ ය අුකම්පවටයි ලක්කන්න ඕන පිරිමියා පිරිමියගේ උපස්ථානට ඒ ලක්වෙන්න ඕන කම එක සම්පූර්ණය මේ ස්ත්‍රවාදී ප්‍රශයක් කියලෙනට තන්න ුණ සිගල්ලවාද සූත්‍රය අරම් ලන් අදකිහිල්ලා ඒක ඒක ඇත්ත කතාව ඒට හේතු අක්තියවා. ගත්තොත්ෙහ පිරිමිය කොහමද කාන්තාවට කළ යුතු දේව සම්මානනාය ගරු කිරීමෙන් පිරිිමිය කාතාවට ගරු කරඩ ඕනේ. අනවමානනාය අවමන් නොකිරීමෙන්. මේගන සඳහන් කරන තන හසන්ත මහත්තය කියනවා දැන් අම්මට අම්ම කෙනෙක් වෙනවානේ ස්වාය බිරිඳ.යදොර අම්මට කතා කර්ඩඕනේ නන්දස් සමාතයේ නන්දස්ස පිතේ නන්ද කියමි දැ නන්දරම් පුතාගෙනම් නන්දගයම්මි කියල්ලටතා කර් ඕන ලඩ නොවත් කියලන මේ කතා කරන්න පුතාව එත්තෙන්ට කියලාගතා කරන්නේ. ඒතරම් ගෞරවයක් ඇය වෙනුවෙන් දක්ව්ඩඕන. කාන්තාව තුන් හතරවෙලක් නොකයින්ට ලැස්ති. හැබැවුණට අවමක් විදිින්ට ලැස්තින එක්සා නොමාන යටවන් ො යුතුයි යට ගරත්තේ ලබාදන්නන කිතාපත් ඇද ගත්ත කරනවා. ඉළඟට මේ කතා කරනවා යට අනතිචරියා ඇ ඉක්මවා හෙසිරෙන් දන මේ ලෝකෙතියන කෝපයන් ක්‍රෝධයන් අතර ලොකම එක කියනවනේ සපත් නීරෝශය කනෙක් පත්ි රෝෂය කියන තමන්ගේ ස්වාමයායට වෙනත් බිරිඳක් ඇතැයි හිතට ඇතිවෙන රෝෂය කේන්තිය ඒවගේ කේන්තියක් මේ ලෝකන ගිනිති අන්න පුලුව ඒ තරන් කේන්තියක් එතේ නිසාගේ සපත්තිී රෝෂය ඇතිවෙනවා එනිසා ඇය නොයික්ම හසේරෙන්න්න ඕන ඒවගේමතව ඉස්සරිය ඇයට ඉස්සුරුත් භාර දෙන්නවා කියන්නේ පඩිප තරංගිල් ඇයට දෙන්න ඕනෑ මොකද කාන්තාව හරිලා දක්ෂ වියද කරන්න පිරිිෝගේම පිරිමි කඩේගයොත් ෙම දන්නවා මේ පසම්ිය වෙර ලයි මුදල් පසු ැ කාතාව වන සතති දොට වීද කරන්නේ විශේෂ මේ කාලේ විශේහ කාන්තාවට බර දෙන්නවනම් හොඳයි අන්තිපකාරණවතමයි අලංකාරාණ උපදානයන ඒයට අලංකාරදෙන්න රඕනේ ඇ කැමතින මාල ඇඳුම් පැලඳූම් ඇ ඒ දේවල් දෙන්න ඕන බලන්නේඒ හිජීවිතය සාර්ථකෙන් ඉතාමත් වැදගත් කාරණාටිකක් බලන්න කාතාවගේ මනසෑගේ ස්වභාවේ බුදුරජාණන් වහන්ස මොනවිදියටද අධ්‍යයනය කරලා තියන්නකින් යක තු පිරිමි පැත්තෙන් ගත්තෙන් පස්සේ පිරිමියට අනුකම්පා කරනවා මේ දේවල් කරන පරිමියට අමගත කරන්න සම්බතන් අනුරක්හන්ති. ඇය ආරක්ෂා කරනවා එයයා හම්බ කරපු දේවල්. ඒවගේම තමයි අනසා හෝති සබකිච් සෑම වැඩවලද අනලස්. එකන හොඳට කම්මල්නතු වැඩ කරනවා. ඒතරක්න මේ සුසංග හිත පරජය පලිජනා. තමන්ගේ ස්වාමියන්ගේ යාලුවන්ට හිතවතුන්ට සේවක හොට සලකනවා. අනති ජාරේ එනිසා එක් පො න පියන්නත් නෑමාව. එනිසා යා වෙනීම ජීවත්වනවා. ඒවගේම තම අවසාන වසෙන් ය තමන්ගේ වවන යුතුකන් අනලස්ස සිද් කලම පවුල. පවලි ගෞරුවය අරක්ෂයා කරලා අරයන දුවේ නුබමගේ ප්‍රාණය මේ සනුහරය අභිමාණය කලක න්නේගෙන ස සනුහරය අිමානය අරග යන තැනැත්තිේ එතිය නිසා සමීත පැත්තට දෙ පැත්තේ යුතුකක් තියෙනවගේ ස්වාමියගේ පැත්තෙන් ත්තෙන් පසේ ස්වාමයා ඇල්ට ගරු කරද්දී උපස්ථාන කරදදි භාරාව මියට අනුකපිත වැඩටතු කරන්න න කියර ම මේක සහකරන්න සමාල්ලට මිේකාල ගරපතිය මදතිය අනිත්තින් න්නවනවාගේ භාරාවගේ පැත්තෙන් කල්පනා කරදි යටත් අනි අනිත්ගෙනට එවිට අනු පපාර සිද්වනො කියල නෙටති කියන්නපුල ම ත්‍ර තියනඒ කාරාව ඒවිදියටමයි සඳන්කළේ. ඒගේ මසතමහතය දැන් ඔයකාරණ වගේ බුදුහන්දුරු දේශනා කරනද බිරිඳකට ස්වාමියෙක් ස්වාමියෙකුට බරිඳා. හටයතු කරදදි ඕනු ඔනතර ගැලපීමක්තියෙන්න. හන මක්ම ොක් තනම මාන වෙන් ලාර ොහත්ත ලසද කියවන කාතාවයි ස්වාමය පිරිමියයි කියන්නේ ස්වභාවිකම ලක්ෂණ දෙකක් දරන කෙනෙක්. ඇත්තටම එක වගේ අට කැමති නොන ස්වාභාවිකය විධත්වයෙන්නේ රලු කෙනෙක් සමුදදු කනට කැමිතින සමුදු කෙනෙක් රලු කෙනකට කැමතියන. ඕහරක් කෙමටත් කියන පොඩිකාලේ ලමයි කැමතින පිරිමිලමයි කැමති පොඩිකාලේ කාර්වලට රාටේට. ලොක්ක නොටකුල්ලො කැමති නැතිලේ වට. ගනුම පොඩිකාල කැති නනිි කන්ඩෙම ලොකව නොට ැති ෝදන්වාගේරු ද ස මේක දෙපත්තට යනවා කියල කියන්නේ එක ඒයගේ වැඩීමත් එක්ක ස්වභාවයක්ත් එක්ක ආකල්ප පවා වෙනස් වම්. එතකොට ඕන ඔඕුන්ගේ හැඟීම් ආකල්ප පරා පලාපපුෘරත් එක එකට වෙනස් හැමයි වෙනස් දෙන්නෙක්ට ගැල පෙන්න්න පුළුවන් අන්න ගැලපීම තමයි බුදු හමතා කරන්නේ ඒ ස්වාමයාගේ සහ භාර්යා වගේ සිතුවිදිී අතර ගැලපීම පිළිබඳු එතනද කියනවා චවෝ චවාය සද්ධින්ංවසති සංවස සූතය කතා කරන මල මිනිියක් මල මිනිියක් එක ඇනතම් මේ මල පෙරේතෙක් මල පෙරේතියක් එ ජීවත්වනෝගේ ජීවිත තිය හෙම මේ සමාජ ජීත යෙන ඕනනි කහ ැගන්නවා මරගන්න ඕනොන ඇන කොටා ගන්නවා කතා කරන වචනත් එහෙමයි හැබැයි චවෝ දේවයා සද්ධින් සංවසති සමර කෙනෙක් න්නවා මල පේතෙක් වගේ මනුස ැ දෙවගෙනක් වගේ කාන්තාවක් එක ජීවත්තන. ේවෝ චවාය සද්ධින් සංවසති සමට හොඳ මෙ දෙවියෙක් වගේ මනුසෙක් මලපිරේතියක් වගේ කෙනෙ එක ජීවත්වන ජීවිතත් තියවා ැබ බදුහඳදුරුවගේ කරන්නේ දේවෝ දේවයා සද්ධින් සංවසති දෙවියෙක් දෙවගෙන කා සමඟ ජීවත්වන ජීවිතය වගේ ජීවිතය. එහම ජීවිතත් මේ සමාජය තියෙනවා ඉතිනි සවස්සන්ත මහත්තයා ඒ ගැලපී මහදාගත්තතේ අන්න්‍ය එතන සෙනයා ආදරය ඔයපි කියාපු මුලින් සඳංගරපු ආලය කියන එකක් තියනවා. ඒදී මට හිතනවා කාරවා දෙක් දෙපැත්තක හිතන්නන. එකක් තමයි ෙ රු කරන්ඩුවනේ ආලෙ ගු නොකිරීම ඇතුලේ ගොඩක්කුදවිය තමඟ ජීවිත විනාශ කරගන්නවා දැව ඔයේ බෞද්ධ සාහිත්‍ය කාව ගත්තොත්ම ුඩල කේසිගේ කතාවරම් බලන්න කුුණඩල කේසි ගත්තොත්හම ඇය තමගේ ජීවිතයේ මොනතරං කැපකිරීම කරලාදාර හොරාව සත්තුකව තමන්ගේ ස්වාමිය බවට පත්කරගන්න මරන්්ඩරගෙනයන මිනිහෙක්නේ මරන්්ඩරගනය මනුස්සයෙක්ව කතා කලා මෙට ම ආදර යනත් ම ජීවතෙන්නෑ කිය හමතාත්ට බිවිම් කරලා අන්තිමට වදකයන්ට අල්ලස් දීල මෙම බේරගන්නවා. බේරග නිවරලලා අන්තිවර මොකද වෙන්නේ. මෙ මෙයා වරන් යනවා චෝරපාතයට. අරංගහිල්ල යාගේ වස්ත්‍ර යගේ අුම් පැලඳුම් පැරගෙන යාමත් පෙරල දාල මරන්්න සූදානම් වෙන්නේ.ඒවෙලා වෙදී ඇය කියනවා සියල වස්තරත් ගඩ ාබරනත් ගණක්ොම ගන්න මගේ ීවිත විතරක් ිතුර කර දකික. ලා වෙදී හොරා කියනවා. මරන්නතුව මං කවද මේ හොරකන් කරන්නේ නිසා මේකක්ට හෙමෝ කරන්න වන කියල අරයව තල්ලු කන්න හද්දිතමයි යාර ක්ස්ත්‍රීයගේ නුවන එතන කියන නස බේ සු ානය සු පිරිස හෝත පඩිතු ත්ති පඩි හත තත් තත්ව විචක්නාකකිල් හැමතන පුරෂයෝ ප්ඩි වෙනනෑ විචක්ෂනව කටයුතු කළ ස්ත්‍රියත් ප්ි වෙනවා කියල ගනව තාාවදි ඇය අල්ලු කරලා ඒය චෝර පපාත මර දනනිසා ගෑනයක්ක් පිරිමියෙක් මර්ඩුත් ලැස්ව. හැයි ආදරයට විරුද්ධ වෙච්ච ැනකද. දෙදැ අපේ මෙතුම සඳහන් කළලා මේ වගේ දේවල් පිළිබඳ නිසා පික ආගේ කරනු අනෙමේ චෝපාතෙන් තල්ලු කරනවාගේ පිළිමින්ව තල්ලු කරණට පිියගන්නන්නේ හැබයි වනාට ඒතරන් දරු මට මට්ට ඇගේ මන සපත් කරන්නේ අරවගේ මරණයෙන් බේරගත්තු ආදරණනී චරිතයක්නේ. එදේ නිසා එතන ආදරයට නිසි ආදරේ ලබද දෙෙන්න්නු ආදරයට ගරත්වේ දෙදන්නන කියන එක පැත්. ආදරේ රක ගැනීම සම්බධ අනිතකතමහ සන්තමත්තේ වැදගත්ම කාරනාව ආදරේ බිදුනට පස හිත සකස්කර ගැනීම පිළිබඳවත්ඒ මතත්තං ආලේ බිදුනට පස්ස හිත දරා ගැනීම ශක්තිය පිළිබඳවත් අපි දකින්නව මේකෙ ොඩක් පුදුදී හිතනවා මේ ආලය කියන එක අනිවාරයෙන්ම රේටිගම් මේ ස්තිරව සිනක්ර එකක් කියලා මේ ආලේ කියන ගහෙවේ එකක් නෙම දේතු ආදරී කියනෙක් කෙනෙක්ට දැනෙන්නේ එයාට දැනෙන ආකාරය සහ එයා ඒ පිළිගන්න ආකාරයනු තමයිඒක ක්‍රියාත්මක වෙන්නේ. ඇතින් යම් කිසි කෙනෙක් ආලයෙන් දුරස් නම් ආලෙන් ඇත්වෙලා යනවනන් ඒ අන්න හේතු තියෙනවන යාටත් මද යන කෙනටත් හේතු තියෙනවන දැන් ලබාගන්න කෙනාට මා සඳහාමයේ ඇ මා සඳහාමේ ඔහු කියෙලා හිටන්න යිතියක්නෑ බොද ේතු තන්ගේ මොනවාහරි දුරලතා තියනවාන එහ එක්ෝ ඔහු බලාපොත්වන ඒ බලාපරොත්තුවන දේවල් මල්ලඟ නැතිවන්නවන. එනිසා එතෙන්ට මනස සකස් කරන්න පුළුවන්කමමුකුත් තියෙනනේ ලස්සන කතාවක් තියෙනවා මේ සම්බන්ධය මේක මංහිතනය මේ පුදුම ස්ත්‍රීවාදී කතාවක් මේ අපේ ජාතක පොතේ තියන අපි බනපොතේ තියෙන මේක සඳහන් වෙන්නේ කොසල් රජුරුවන්ගේ අන්තක්පුරේ කොසල් රජුරනාන්ට ප්‍රියම කාන්තාවක් හිටියා මේ කතා කරන්න මල්ලිකාදවිග නැව වෙනගෙනක්. එද ප්‍රියම කාන්තාව එක් සම්බන්ධයක් හදාග හිටිය ඇැමති කරෙ රජජුරුම එක දැන ගත්තා. අන්තක්පුරයට මේ ඇමති ගිල්ලා. අතපරේ මේ තමන්ගේ ප්‍රේම කාන්තාවත්ක මේ ඇමති සම්බන්ධයලා අන්තපර රජර හරිම දක්ක ඇල බුදු හන්දුරට සධහ කරනවා බුදුහන්දුරනවා රජතුමන මේ ඒ කාන්තාව ඔබට ප්‍රියද කියලා ස්වාමනිින් මට පුදුව ප්‍රියක්තිය නෑය පිළිබඳ. ඉලස්ස ඇමති හරිම පපුර ෝජනත්කිව බුදුහර දේශනක් හ සමාව දෙන්ට කියලා මස්සු කියලාගෙන සමාව දන්ට කියර ඒට පස්සේ කෝම හෙම දෙන්න බුදුහරු අතීත කතාවක් පෙන්න්නනවා. අතීතිය ඔය වගේ සිදධියක් වෙලා තිබුණ රජෙනකුගේ . අන්තපුරයකට ඇමති කෙනෙක් ඇතුල්ලලා. අන්තිපට රැජ්ජුරෝ මේ සම්බන්ධය සහන්ගරන්ම් පස්සේ පුරෝහිතය ඒ භවි පුරෝහිතය බොදුජසත්ය න්ද පරෝහිතය කියනවා පබ්බතු පන්තරේ එකන්නේ තින විළ පරවතය අතර මේඉතින් හරි ලස්සර කතාව වි විලේ සිංහෙක් තමයි අරක්ගෙනෙඉන්නේ සිංහෙක්ට අහිති වෙලා මේක කියනවා මේ විලේ නරියක්ක වෙලා පොතුරබොනු. වතුරබිවට පස්සේ ැ සිංහයා බොහොම කලබල වෙනවා. ඊටවස්සේ මේක සඳහන් කරන්නේ නරියෙක් විලෙෙන් වතුර බිවයි කියලා විල නොවිලක් වෙන්න නෑ. ඒවගේ රජතුමනි මේ තමන්ග අන්තක්පුරයට තවත් කෙනෙක් ඇතුළු නයි කියලා ඇය අනිස්ත්‍රයක් වෙන්නෙත් නෑ. එනිසා මේක ඇය පිළිබඳ ඔබගේ ආගාත ඇතිකරගන්නඩ හේතුවක් නෙමේ කියලා කියලා. අන්තිව මේ කතාව නිමාවට පත්වෙන්නේ හරිම ලස්සන කාරණාවකෙන් කියනවා කාන්තාවක් කවදාවත් අපවිත්‍ර කරන්නත් බෑ කියල. ඒකට හේතුවක් හෙට කතා කරන්නේ ඇගේ මාසිික ආර්ථවය පිළිබඳව එනිසාය අපිවිතරන තැතිය කුත්න මේ කියලා මේ හරි ලස්සන ජාත කතාව කියෙන මේ ගින් කියන්නේ අනාචාරයේ දුරාචාරය හොඳයි කියන එක නෙමේ හැබැයි වුුණට ප්‍රේමේ බිනිිච්ච තැනක වනත්. රදිච තැකවුනත් හිත සකස් කරගන්න මන්ට පුළුවන්ක තියනුව රජුරුවත්තෙම හිතාගත්න රජුරන් පුුවන් ඇමති අස් කරන්න පුලුව රණඩ ලන් නොද කරන්න පුලුවන් තනදත් රජරුවන්ට හිතහදා ගණඩ පුලුවන් වන. එතනද අනාචාරයේ දුරාචාරය අකුසලේ ය විදිී. මොකද ඒක අනාචාරයට දුරාචාරයට අයිති අකුසලයා. හැබැයි වනාට අනි පැත්න් ගත්තන් පස්සේ ඒ රජුරුව තමන්ගේ හිතසකස් කරගැනීම ඇතුලේ තමන් ලබාගත්තු ශාතතිය කොච්චරද කියනවන ජාත කතාවයි. පබෞදතුූ පත්්‍රර ජාතික අවංවෙන්න කොහොම දන්නුවද ඒ රජ්ජුරු දෙව් ලෝගියයි කියලා එති එනිසා අපි තේරුම් ගත ුතුකාරණාව තමයි එකක් ආදරේ සුරක්ෂිත කර ගණ්ඩ වැඩකර ගණඩ ඕන වගේම ආලය බිඳිච්ච තැන ආලෙ කැඩිච්ච තැන හිත සකස් කරගණඩත් අවශ්‍ය පසුබිම හදා ගණ්ඩ ඕනේ එෙම නැත්තං එඒඇගේ ජීවිත තමන්ගේ ඉලක්කකාර ගමන් කරන්න බැරිවිෙනවා න්ද කුමාර ඇතිය බලන්ඩු ද නන්ද හාමුදුරුව කියලා කියන්නේ මේ හට කසාදමඳන්න හිට එක්නන රජකමයි මේ කොමතියාගන යනවා. අන්ප්‍රකයන්න නන්දස්සෙ රගේන තනුර වේපේ ජලේ චලේ චන්ද මස ප්‍රබේව නන්දක හිත සැලෙනවලු හරියට සැලන ජලයහි චන්ද්‍රරේකාවගේ බලන්ඩු හඳ එලි වැටල තියෙනකට සැලන ජලයත ඒවාගේ නන්ද හදුරන්. ඉතිංඒවිදියට සැලිච්ච නන්ද එක පැත්තක. අනිපත්තිෙන් සන්දරි සොන්දරී කියලා කියැන ජනප කල්ෑ. පද parliamo್්‍ය න් කොහොමද හිතවුණන, ජනපත කල්್්‍ය න් කිය රෝධ මంಲල රාව, ජගල, ్්‍රහම ස්త ವලා ද్්‍යාව. අඩනළු, කදියා බලාගනිින් ු. කෑ ගහන లు, මහ, චකර්ශ වක්ත්‍රరం චකර ವస్త වස්තර ඉරළ. මේ මන පොරුග නලු ඔපම වන සමට පොිසල්ටයක මාර අන්තිට කියනම හරියට කඩාවැඩික්්ච මී අභගහක් වගේ බිමඇත්ල හිටියය කියලා ඒ ගස ප්‍රේමේ විරහව හෙම තමයි හැබැයිතින් ඒ දරාගැනීමටත් පුළුවන්න ශක්තිය ඒක තමයි වැදගත්තවෙන්නේ. පෞගගේ කාලෙක දවසක තරුණෙක් මගේ ළඟටාව පොලිය වගේ ිළඟටත් නවා මේ පොලිසිය අප අපට වැරදික්ච ලන අප විසච්චය මයි පොලිචල්ට යන්ට අවස්ථාවහදාගන්න. ඒ තරුණ ඇමටයි විලකිව හාමුදුරේ ඇයයට මම කරපු ආදරේ තරම හැටියට මං ඇගෙන් පලිගන්න මයි කියෙන. මං ඒවා ඇෑ මොකද කරපු වැරද්ද කියලා. අවුරුදු අටක් දහයක් ඇත්ථක ආදරය කරලා අන්තිවඩය මෙවා අතහැරිය කලකිවේ මං ඊටසකෝ ඇයට තව කීදරි කාදය කරලා ඔච්චලමයි කරක. මංක එහෙන ආදර ොකරපුගේ යන රල පෙේ ගැනීම මරන්ට. මේ ෝකේ තමට ආදරයකරපු එකමක් කෙනට පිහ යින්න. ලෑස්යෙනවා ආදරේ නොකරපු තව කෝඩි හාරසියයක් පන්සියක් මේ ලෝකෙ ඉන්න ඇති. එඒ නිසා වැදගත්මදේ ආදරයේ කරපපු එක් නට හහිටල ආදර කරපුප න ඩක තොටම යට තෙවු අඩුගානයයට ආදරය කෙක දීලවත් තියෙන්නේ එයා නේද කියලා. එනිසා සතපහත්තය අපි දහමත් එ එක කල්පනා කරනවනං ආදරය මේ ඇල්ම පේමය බැඳීම මේ දෙවල් ඕන කෙනකුට තමන්ගේ යම් මර එතුමින් සඳහකරපුකාරම් ඉතා වැදගත් ඇලෙන් අවශ්‍ය සාධක තියනවා. ඒකට කියන්නේ බුදු දහමේ කතාරන ඕකොට වච්නය මේ ඉමේං්චක ඉමේජක කියලගන්නේඒ සංකප්ප කියලගෙන් සංකප්ප අපි ගොඩනග ගන්න සංකල්පනුවතම ඇලෙන්නේ ඒගැන්න රූපය දැකලාඒයාගේ හකටහට දැකලා ශරීර්ෂ භව දකලේ සකල්පෝලට ඇලනවා. හැබේ සංකල්ප වෙනස් වෙනවා කාලෙති. මොක සංල්ප සදාකාලක් නෑ එතකට පහමේ බිදිලා යනවා කැමැත්ත නැති වෙලා යන. ඒ නිසා ඒ වෙලා විදිත් හිත සකස්ක ගණඩ පුුවන් ආකාරයට කටයුතු කරනවානම් මහිතන්න එක තමයි පවතින්ඩ පුළුවන් හොඳම ක්‍රමවෙේද. ි කඩාගත අඇත් සීලි කඩාගත්ත අයත් පොලි යනවයි කියලා මාකිවත් දොරමටලාවක් පටන් ගැනිත්ති. ආලෙ කඩාගත්ත අයි දාලා ගියයි කියලා එන අවස්ථා තියෙනුවන ඉති යසෝදරාවනම් පොලිසිගේ නෑ බෞද්ධ සාහිත්‍යයන විශිෂ්තතම කාන්තාචරිතය යශෝදරාවත් සරලා අර්යෙන් ගත්තම පිහම්දුර එක ගැඹුරුුවර්තයක් තියෙනවාවා බැලූ බැලමට නිකං දාලායමක් වගේකක් තම. යි දාලා ගියයි කියලා. අන්ඩල්ල වැලපිලා පපූට ගාගෙන ි ගිටි ාලා හොටු පෙරගෙන බිම පෙරරිලාම අවදාලා ගියවූ කියලා ඇඩුවේනෑ යශෝදරාව ඇඩුුව ඇඩුවේ ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ ඇඩුුවයි කියලායි අප හාමුදුරුව ලිය ලතියන. ඉතින් ආලෙ කඩාගත්තා අය විදධ ස්වරූපයෙන් පොලිසියට නවා. සීලි කඩාගත ඇති නබලපු හාම ඔය පොලිසිලට ර්තාාවන විධාකාරය අපරාධ ඇතුළ සිද්ධිය ක්කෝම ගොුණු කරලා වර්ගී කරණයක් කරොත්තම පංචසීලය තමා. පන්සිල් තමා ඕරගංකරණ එක බොරු කියන එක ඇමවා බිනිමරණක ගාතන මෙව ඔකෝම පොලිසි නැක කියන් ඉඩ දෙන්න පුගේ කාල දසකම හිරගෙදරගේ අප චන්ද මත්තයන රගෙදරමට අරාධනා කලා මේ බනකට මං එලා පන්සිල්ලින් එක ඇහව මේ ප්‍රාණ ගහත කරලා ප යකවද ස්ව කටේ. හරකංගරලාබ හමත් අහිටිය කාම විත්‍යාර හෙමත් හහිටිය. අතර මං ඇහුවම මේ පහෙමහලා පසිල්වලින් මහ මංඟම මේක රෙන් දාව කහුද ඉන්න කියලා ඒකීතිට කතයිස්වා බන්නගට ජේලරලා. ඒ එරෙන්න්න කිසිගෙනක්න පොහිරකෙදර පන්සිල් ැඩුත්තම හිරගෙර අන්න පුළුව නිසා පන්සල් රකිනවනං හිරගෙදර අන්ඩ වෙන්නම නෑ. සීලය කිය පුහම මේක බොහෝ ගැබුරු අධ්‍යාත්මික ගමන් මාග තියෙන ගැඹුරු අර්ථයක් සහිත පදයක් කියල හිතුවොත්තේම එදින දා ජීවිතය යහපත්ත ජීවත්වීම සඳහා සීලේ. ප පංචේ ලෙකොයි තරම් වැද ගත්්ද කිය ලපට කතාගන්න අජිත්‍රෝරමන්. ඇතරම දැන් මේ සභාව හෝමාර්වෙච්ච අදහස්ස එක්ක මම තෞදුරටත් මේ ආලේ ආදරේ ගැනම පොලිසිය පැත්තේ දෘෂ්ටිකෝනෙන්ටයක් කතා කරන්නට කැමති හසන් අපේ ගෞරුනය ස්මින්න් වහන්සේ සිගාලෝ අද සූත්‍රයේ ොකොට බදුදහමේ තියෙන දෙවලු එෙක්ක කතා කරාමේ අද වර්තමානය සමාජ තරුණ තරුණියෝ මූුණ දෙන සමහර ප්‍රශ්න, අපට පොලිසිටන ආකාර දිහ බලපුහම ද ඇතරම් බැලුවොත් එහෙම ෝක ලෝකේ තියෙන ඕනෙම නිර්මාණයක් දි බැලුවොත් සුවිශේෂ නිර්මාණ හැමේ එකක්ම ලෝකයේ ඇතිවෙලා තියෙන්නේ කාරණ දෙයෙකින් එකක්කුඩ එක්කෝ යුද්ධය එහෙම නැත්තං ආදරේ අපි බැලුවොත් හසන්ත ලංකාවේහරි ඉන්දියාවහරි ලෝකේ ඕනෙ රටක ිත්‍රපට සිය ගත්තු ිත්‍රපට සයෙන් චිත්‍රපටිය අනු පහක්ම හලාලතියන ආදේ ගැන්න, කොහහි රි අදර කතාවුත් ඒක දාතිව බහොම කලාාතුරුකිත් තමයි එහෙම නැතිකක්තියන්නේ. අපිභගත්වත් ලෝක ේලතියන සින්දුගාන ක්ෂද කෝටියද දසකෝටියයද ඒක බැලුවොත් එහෙම ඒකෙන් සේට අනුනමයක්ම ලියලතියන ආදරේගෙන. ඒ කැන ආදරච්චරම සුන්දරයි. දැන් ඉන්දියාවේ එදා සයිසී විසි අටේදී මෝගල් අධරාජයේ රජකාන් කරපු. රජුරුවෝතමයි සාජහන් රජුරුවෝ. සාජහන් රජ්ජුරෝ තමුන්ගේ ආදරණීය දේවියගේ මුම්ටාස් මහල් දේවියගේ මරණය දරාගන්නඩ බැරුව ආදරය වෙනුවෙන් මහා නිර්මාණයක් පවා කලා. අන්තිමට රජ්ජුරුවන්ගේ මුළු රජකාලය තුළම අවුරුදු තිස්සේක රාජ්‍ය කාලය තුළම මෝගල් අධිරාජ්‍යය කරපු මේ නිර්මාණය අන්තිමට පුදුමහතෙන් එකක් බවට පත්වනා ටශ් මහලා ග්‍රවල තියෙන. ඉදිී ඒ තරමට ලෝකෙ බොහෝ දේවල්, නිර්මාණය වෙලා තියෙනවා, ආද්‍රීවෙනුවේ මිනිස්සු ජීවිත පරිත්‍යා කරලා තියෙනවා කැප කරලා තියෙනවා. ඒ අතරතුර මෙහෙමත් වෙලා තියෙනවා. පිමේ ෑන්ලමය දෙන්නම අතිං අල්ලගන අපට පවුල් දෙකෙන්ම විරුද්ධයි බදින්ට දෙන්න නෑ කියලා කැලේට ගිහිල්ලා වහකුප්පි දෙක අතේතියාගන සමාරලාට ගෑනුළමය වහකුපිය බොනකල් ඉඳලා වහකපිය දලා පිරිමිලමය කැලිගලිටඇ එන අවස්ථ තියනෙන. ෝකකාන්තිකකාාවට කියිල්ල දෙන්නම පනිමුකිලේ එක්නෙක් පැනිිලා නිත එක්කන හෙලා එඒ අස්ථා දකිින්ට ලැබෙන. ඒකත්ක දැන් අද වර්තමානය වෙනකොටමි ආදරය ආලය, ලව කරන එක ශීලියත් එක්කම නැත්ත විනිියත් එක්කම කරන්න ඕනේ අවශ්‍යතාවයක් අද මතුවිලාති නෝ. මහිතනය අපි මෙතනමේ ඉන්නේ කෙනෙක්වත් ගෞරන ස්වාමන් වහසැරෙන්ඩ අපිට අපේ ජීවිතවල ස්මාර් වෙලාවට ඇති. අපි පාසැල් යැන කාල එම නැත්තං අපි ඒ යුග තරුණ යුගයක් පසුකරන වෙලාවිද. තිබුණටොට අද සම්පර්ණහසන්ත වෙනස්නේ එදානම් ලියවුමක් ලියලා හුුණොත් තමයි ඔය ප්‍රශ්න දැන් අද මේ වර්තමාන මම දකින පොලිසිරෙන ප්‍රශ්නෝල ආදරයත්ය එක් කියෙන ගොඩක් කලාවට එන්නේ. ැ ලියුන්ගන්න ස්මරලාවට ආදරේ ඉස්සලනන් දැකල්ලා හම්බේලා ඇඩ්්‍රස්කක් කුවමාරු කරගනතම යාදර ඇතිවෙන්නේ. දැන් ඇතිවෙන්නේ ඒක මේ වට් සැ්පකින්ක්, වයිබකින්, ඉමෝ එකින් මස්කෝල්ල එකින් මන්දන්නවවාේ ඒ ප්‍රේද ම ගියා. වෙඩින්නකට මටත් ආරධනා කල තිබුණා ඇත්තටම ඒ වැඩි එකට අසං කරන්න මට ආාධනා කරලා තිබුණි බලපුහාම ඒ දෙන්න කෝම යාලුවෙලා හම්බවෙලා තියෙනෙ කියලා ිස්කෝල්ලෙකින් තමයි මිස්කෝල්ල එකක් ඇවිල්ලා ඒ කෝල් එකට පව් කතා කරලම එහෙම යුග කපි ජීවත් වනි එහෙම ඉන්න කොට ස්මරලාවට මේ දන් එදාවාගේ එදානම් කතාපතා කර ඒකොක්කොම විවරයි හොල්ලගේ ගිය කවුරුවාරේ පස්සේ විවාහුනාට පස්සේ කිවොත්තේම මෙයා මෙහම කෙනෙක්ලේ ඒවේ රහට කියනව කියලා ැරලදාට ුල ඇතමදේක විවාජවිතයට බලපාන්න දැන් අදහෙම ලෙමයි අද මෙහෙමාර ටචමහල වගේ නිර්මාණය කරලා ආදරය වෙනුවෙන් කැපවෙලා ඉට පස්ස ඒකම ඇති කරගන්න වයිරයේේ දැන් පොලිසිටේන එක සිදධියත්තිබුණ ඒවගේ තමයි ඇය ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපනාතනයක එක කතිකාචාරිවදියක්. හැබයි දැගේ ඇයග වෙන සබඳතාවයක් තිබුණ ඒ තිබුණට පස්සේඒකින් පස්සයා කසාද බැන්ඳ වෙනෙක් කෙනෙක්ව. ඒ බැඳපු දවස ඉඳල්ලා අර කතාකරපු ක්කො ෙකෝට් කරලා තියන්නේ. ඒ බැඳපු දවසිදලයා බැඳපු මහත්තයට එකක් අපප්ලෝඩ් කරන ඉස්සලම් බැඳපු දවසේ අපප්ලෝඩ් කර වීඩෝ එක. ෝටරලාඒ පහුව දව්ද තවක්ප්ලෝට් කරනු ඉර්වාසය යි අවනො ඉතින් එතකොට දැන් අද අර අද මේ ශීලියයක්ත් එෙක් ආදරෙකර නැතතා ලොකු ප්‍රශ්ිකට මැදියුණු අන්තිමට විවාහයේ සති දෙකක් යැන්ඩිස්සල්ලා දෙදර ගියා ොකද හේතුව අර කාලය තුළතිින්දයි නෑක කියට බෑනි බැහැ කියට බෑනි අදස්ස්සකිවන්නේ මොයිස් කට්ටකවන්නේ අර වත් සැප්පකට අත තියල එහෙම කතාරනටික කියයවුණන. දී අද තරුණ තරියෝ බොහොම කල්පනාවෙන් තමයි මේ කටයුතු කරන්න ඕනේ මොකද අනාගතය සමහර වෙලාවට දී ඇත්තටම මට දැන්මම පලිෂ් මාආධ්‍ය ප්‍රකාශක හැටියට මට සතියකට දෙතුන් දෙනෙක්වත්ත වගේ කතා කරනවා අනනිස්ර් මේ නැත මාධ්‍ය ප්‍රකාශකතුමා මට විහාහවෙන්ඩ විදික් නෑ ඒ ඇත්ත මගේ සබන්ධය අඇතින නමුත් දැන් ඒවා ඔක්කොම අතියාග නිදලා දැන් ඊට පස්සේ ඒවඒේ කියේවනො එක ෆේස්බුගක් දාලා තියෙනවා එක ඉස්ට්‍රග්‍රෑම් දාලාතියනවා මට ලොක ප්‍රශ්න ඇතිවෙලා කියෙන. ඉතිං ඒක නිසා ැ මේ අපි විශේෂෙන්ම ගොඩක්වෙලාවට අපේ පෙරදිග කලාපේ මේ වෙනකොට මේත අතිය වැඩි වර්ධනයක් දක්නට ලැබිලතියෙනවා. මේ අන්තර්ජාල භාවිත්‍යය. රිජු බලපෑම් කරලා තියෙනවා මිනිස්සුන්ගේ විවාහයට ජීවිතයට එවගේ පවුල් ජීවිත කඩාකපල්ල වෙන තත්වට. හිදි එකක නිසා හැම අවස්ථාවකදිම මතකතියාගන්න සමහර වෙලාවට ආදරය කරන මුුවෙන්, හොරු මංකොල්ල කාරයෝ එකතුවෙන්න පුළන්ද එක්තර අවස්ථාවකද එක්තරා කාන්තාවකට ඔහු ආලය කරන මුවාවෙන් සම්බන්ධ වනා ඔහු පෙන්වේ හෝ ඔස්ට්‍රලියාවේ, ශ්වද්‍යාලක අධ්‍යාපන ආාරන ශිෂ්‍යයක් කියලා ලස්සට දාන ඉට පසේ දවසක දකර සැරයක් මුහුණ පොත ප්ලෝ් කරන ඔස්ටේලියාවේ ග්‍රවුන්් ඒකෙල්ලම් කරන විදි. ටෙස් කාන්නන විදිහ ැ අවදාවත් ලයි් සම්බන්ධ වඩාවනෑ. ලයිු සම්බන්ධ වඩාව නයාහසන්. එතකො ස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලක අධ්‍යාපනය කරන තරුණෙ ආදරය කරනවා. එතුන ඇය කොල්ළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තරුණ ශිෂ්‍යාව. ඉදි හෝමාරු කරා ඊට පස්සෙ කිව්වා මේ මගේ තාත්තත් වෛද්‍යවරෙක් අම්මත් වෛද්‍යවරියත් ඒගොල්ල යනෝ ම තනියම ගෙදරන්න ඒගොල්ලො රෑන්න ඒගොල්ලො රජරුවාහලේහිද ඊට පස්ස පුදගලික ගහිල්ල ඒගොල්ලන ම තනයෙඉන්නේ ඊට පසේ ඔක්කොම විස්තරාව ඉති එක දවසක් කිවවා දැන් මාසයක් දෙකත්වනක් ගිහිල්ල මම අනවා නරලි ්‍රිප් එකක් ගිල්ල එන්න දවස්තුළකේ ගෙන්නේ නුවරල්ලිය ගිල්ලා. ඒ ත්‍රිප් එක ගිහිල්ලා අපොහෙදිත් දැම්ම උන ගෙගරි වැවගව පින්තුරයක් දැම්ම පිදුරු තලාගල ගාව දැම්ම දවස්තුනකින් ගහිල්ලනකොට මුළු ගෙදරම සම්පූර්ණයම හොරකං කරලලා ගෙදර තිබිච සේපපුක්ඉටන් නොරියක අරගෙන පටුවගෙන ගිහිල්ල තිබුණ. දැන් එතකොට මේ තරුණය හිතුවේීම මට හැබැවින් ආදරය කරන කෙනෙක් තමයි මේ කරන්න කියලා බලනකොට මුහුණු පොතෙන් පානදුර පැත්තේ මේ නඩු ගණනාවක් තියෙන හොරෙක් තමයි මේ නොස්ට්‍රේලියාවවි ළමෙක්වියට බොරු පොෆල් එකක් කදලා සම්බධවෙලා තිබුණේ දි අද වෙනකොට මේ තත්වය මේ වගේ වර්ධනය වෙලාතියනෝ ඒනිසා විශේෂෙන්ම මේ අපේ බුදු දහමේ උගන්නුල තියන ොහෝ දේවල් එකතමයි වර්තමානය අන්තර්ජාලය ගැබ් වෙලා තියන වෙලාවිදි ැ අදනන් ලියුම් ලියන්නන්නේ මනය ආදරය කරනකොට ඔක්කොම යන ඉලෙක්ට්‍රනික මාධ්‍යේ නමුත් ඒකටයුතු කරන්න ඕනේ හම නැතිවුණොත් පශ්නඇතියන ඊලංකාරය තමයි විශේෂෙන්ම කියන්න ඕනේ තවත් අතකින් මත මහාචාර්යතුමත් කිව්වා මේ තමුන්ට තමුන් ආදරය කරන්න පුරදුවෙන් ඕනු මේකත් ඉතාම වැදකත් ඇලෙන්ඩ ගැලන්න තමුන්ගේ ජීවිතයට තමුන් ආදරය කරන්න. අහසන්ත අපේ මමාරකිවේ පොලිස් සිටුවේෂන් රිපෝර්් එක සිදුවී මාර්තාව බලනකොට. සාමාන්‍යයෙන් දවසකට ලංකාවෙ සියදිවි නසා ගැනීම් අටක් දහයක් විතර වාර්තාාවෙනවා. සාපේක්ෂෝ ජනගහනියට සාපේක්ෂෝ ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩි රටවල් අතරින් එකක් තමයි ලංකාව. මේ සමහල් ලෝකෙ රටවල් සේදිවිෙනසා ගන්නේ මිනිස්සුන්ට කණ්ඩ නැතු ආරණ. තුොමුත් අපේ රටේ වැඩිපුර සේදිවිනස්සා ගැනීම ර්ථාවන්නේ මේ ආදරය ප්‍රේමය මේ වගේ දවල් මුල්කරගෙන. හිති එක නිසා හැමවෙලාම පුරදුුවෙන්න්නඩ ඕනේ මන්ගේ ජීවිතයට තමුන් ආදරය කරන්න. මොනම වෙලාවකත් කිසිම හේතුවක් නිසා මේ අපිට මේ තියෙන දේවල් ලෝකෙ සදාකාලික නෑ එක නිසාර විනය ශීලිය කියනෙ එකට මුල් තැන දීලා ටුතු කරන්න පුරදුුවවෙන්න ඕන මොද ෙම ැතිවුණොත් ජීවිත බහෝ ප්‍රශ්නවලට විසඳුම හැටියට සියදවින අසා ගැනීම තොරගන්නපා ඊලං කාරණය තමයිම විශේෂෙන්ම දෙමවඔපියන්ට කියන්න ඕනේ කාරයක් තියෙනවා. අපි ආලය කියනෙ මේ වචන ගැබරුව හිතල බැලුවත් පෙම් කරන එක ආදරයම විතරක්ේ මේ දරුවන්ට තරයට ආදරේ කරන්න දරුවන්ට සෙනහස දක්වන්න දරුව ගැන හොයලා බලන්න දෙම පියෝ කටුතු කරන්න ඕනේ හසන්තවම බැලුවොත් හෙම නංකන්ට කැමති නෑ මේ දැනටත් එකේ ඉන්න මම සමහර වෙලාවට සිරමැදිිය ගාවටගෙහිල්ලා ප්‍රශ්ණ කරලා තියෙනවා. මේ ඉන්නඔඒ ප්‍රසිද්ධ පාතාලයෝ අපරාධනායකයෝ කුඩු රජවරු, කුඩු රැජන කියල එකක දාලා තියන්නේ. මේ අයගෙන් ප්‍රශ්න කරපු බොහෝ අයගෙන් ප්‍රශ්න කිරීමද තේරෙන්නේ. තමුන්ගේ දෙමවපියන්ගේ සෙනහස ආදරය. අහිමිවෙච්ච දරුව තමයි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මේ දරුවෝ සෙනයාස අහිමිවෙච්ච දරුවෝ මේ තත්වයටට පත්වෙලා තියන අපරාධකාරයෝ මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ කුඩු බෙදාාරිරන බවට පත්වෙලා තියන්නේ මේවන් කට.ති එකගනිසා විශේෂෙන්ම දරුවන්ට සෙනයාස ආදරයයේ දෙන්නවශ්‍ය කාලෙදි දෙමවපියෝ දරුවන්ට සෙනහස ආදරේ දෙන්න ඕනේ. හොඳ නරක කියල දෙන්න ඕනේ. එතකොට තමයිඒ දරුවෝයහා මාර්ගෙටයට අන්ඩ පුළුවන්ගවෙන්නේ ඔම බැලුවොත් ලෝකේ. වෙනම් ලෝක කටයුතු කරපු ආඥාදායක පාලකයෝ හිටල වගේ මිනිස්ු දිහා බැලුවත් ප්‍රභා කරන්න වගේ කෙනෙක්්දිහා බැලුවත් එම එමනැත්තං ඉඩියමින්න් වගේ කෙනෙක් දිහා බැලුවත් දෙමව්පියන්ගේ සෙනහස ආදරය අහිමිවෙච්චේ එකේ ප්‍රතිඵලයක් ැ මුළු ලෝකෙටම වෛර කරන්ේ මිනිස පුරදුවෙලාතිනව මුළු ෝකෙ ජීවිත දස දහස් ගානිින්, ලක්ෂ ගානිික්, බිලිගත්ත ලෝක යුද්ධ නිර්මාණය කරේ ඒවා ගෑයි.හිතිඒක නිසා දෙමවපියොත් තමන්ගේ දරුවන්ට. ආදරේ ආදරය ලබන්්ඩෝනි වයිසදි දරුවන්ට ආදරය කරන්න පුරදුුවවෙන්න ඕනේ ආදරී කරනවා කියනකට මලමුදල්ියන්නේ නැහැ සමහර වෙලාවට බදුපත්වෙන්න පුළුවන් පොහොසත් වෙන්න පුළුවන් එතකොට තමයි ඒ ගැන කියැන ඉතිංහර අවසාන වශයෙන් අස්ථාවතිම කියන්නේ අපේ ගෞරෝණය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා අර පංචසිල් ප්‍රතිපත්ති ගැන. හරියටම හරි අපේ හාමුදුරුණේ මේ අපේ රටේ අපරාධ නීතියේ මූලාශ්්‍රය තමයි දන්ඩ නීති සංග්‍රහය කියන පොතා අපේ හාමුදුරුණේ. මේ පොත එදදා සටසිය අසු තුනේද තමයි මීට අවුරුදු එකසි තිස්සතකට විතර ඉස්සල තමයි ප්‍රතාානය අධිරජවාදී පාලකයෝ මේ පොත හඳුන් ලදුන්න්නේ. පොතේ තියෙනව වගන්ති හාර්සිය අනුවක් හසන්ත. මේ වගන්ති හාරසිය අනුවෙන් එකේ ඉඳලා සය වෙන කල් තියෙන වගන්ති තියන්නේ සාමාන්‍යෙන් අර්ථකථන ගැන් අර්ථනිරූපණ වැරදි තියෙන්නේ එකසය එකේ ඉඳලා හාසිය අනුව වෙන කල් තියන වගන්තිවල තමයි වැදි තියෙ දඩුවම් ඒක න් අප හමුදුුවේ හාසසිය අනුව තිබුණකොට තුන්සි අනුවක් තමයි වැරදි සහ දඩුවම් තියෙන්ට මේ වගන්ති හාරසිය අනුවම අරගෙන විශලේෂනය කර බැලුවොත්. මේක තියෙන්නේ සොරකම මංකොල්ල කෑම ඉස්්‍රීදූෂණය වංචාව අයුතු පරිහරණයතයි මේ ඔක්කොම මේ ඔක්කොම අරගණන බැලුවත් අපේ හාමුදුරන්නේ පන්සිල් පද පහට ලගුයනෝ. පන්සිල්පද පහෙන්කිරෙන වැරදිටික තමයි මේ වගන්ති තුන්සි අනුවකම තියෙන්නේ. අපිගත්තොත් තේම කාටහරිතු ආලකිරීම බරපතලතුයාල කිරීම මනි මැරීම මිනි ැරීමට තැත්කිරීම ඔක්කොම කියනක පානාාතිපාතා කියනෙකද. ලඟු කරන්න පුළුවන් ඉට පස්සේ ඔය තියෙන ලිංගික අපචාර ඒවා ඔක්කොම ඊට පස්සේ ලඟු කරන්න පුළුවන් තුන්ගෙන සිික්‍ෂා පදයට. හිතිඒක නිසා අනිත් වංචා චෙක්පත් හොරබොරු ඔක්කොම මේ මුසාවාදය කියට අදින්නා දාන්නා මුසාවාදා කියනෙකට දාන්න පුළුවන් බොරුව වංචාව. ඉති මේ හැමේ එකක්ම දයා බලපුවා මේක නිසා විශේෂෙන්ම මේ ආදරය ශීලියය ගැන කතා කරන දොරමටඩලාවේ අද දිනේදී විශේෂෙන්ම අපට කියන්න තියෙන්නේ මේ හැම අවස්ථාවකදිම තමුන්ගේ ජීවිතයට ආදරය කරන්න පුරුදුුවෙන් ඕෝන ඒවගේම දරුව දෙමවපියෝ දරුවට ආදරය කරන්න පුරදුුවන්න ඕන ආදරය කරන අය ප්‍රවේසම් වෙන්්ඩඕනේ හැම අස්ථාවක දිම අන්තර්ජාලය භාවිතා කිරීමේදී තොරතුරු මුදාහැරීමේදී මොකද ඒ තොරොතුරු තමුන්ටම පහු පාරාවල්ලක් බවට පත්වවෙන්න පුළුව මේ කාර්යතමයි කියනති. අප සාකච්ඡාවේ මුක්්‍ය අරමුණ කරා මත ඔබතුමාගේ අදහස් පෙළ ගැස්ම එක තුනායි කියලම විශ්වාස කරනවා ආලය සහ සීලය ගැනනය කතා කරන්නේ අපි තාක්ෂණය ගත්තොත් එහෙම තාක්ෂණය ආලෙයට බාධාවන්න අවස්ථා දැම සන්නවේදනය ගැන කතා කලා ිේස් මුක් එකකාන්තර්ජාලය ව දුරකතන භාවිතය ආලෙ කො තරම් බලාපාල තිීනවාද කියලා මුතුුවෙන් කියන්ට දෙයන්න පොලි කෙලවර ච හහි නවා. ීල්ලට කොයිතර බධාව ලතිී නොද තාක්ෂණය කියන්ට ඕන තරම් උදාහරණ තියෙනවා අපේ ගෞරුණය ස්වාමීන් වහන්සේලා පිළිබඳ සමහටට පැහාමුදුරන්නේ සමාර්ධීවතයන ශේෂෙන් මදක් කරට අජිත්‍රෝහණ මහත්තයක් කියේපු කරණාව මේ තරුණ වයස ඉන්න නවයවුන් වයස ඉන්න දරු හොඳින් අහගෙන හිටියනන් ඒම ෙන්ටන සිහියෙන් ඉන්ටෝන සතියෙන් ඉන්ටෝන තමන් දුරකතනයෙන් කතා කරන්නේ කවරු එක්ද මගේ දුරකත නැමතුම කවුරුහරි පටිත කරනවා වත්සප පහරි මොක් හරි මාර්ගේ මගේ ීඩියෝ දර්ශනය කවුරු ටිකත කරනවා. යහපත් කල්පනාවෙන් නොහිටපු දරුවෝ අද අඩන්නවා කඳුල්හවා ලස්සන මල් කැකුලු වගේ පුංචි දියියන් ජීවිතය සම්පූර්ණයෙන් අධකාරයට පත්ේ අවස්තා එ ගොඩගත් අවස්ථාතියෙනවා. මින්න් වහන්සේල්ලාගමික නායකෝ මැදිහත් වෙලා එහිත හදල ගොඩගත් අවස්ථාතියන අතුකෝරල මහත්වෙෙලාගේ අය. හැයි මතකතයා ගන්න මේ අන්දකාරයට යන ගමන. මේකට තමයි අපි සීලයකෙ ලැකිවේ. යහපත් ජීවත්ෙන්ට ඕන දුරකතනය කතා කරත්. පාදරය කළත් ආලය කළත් ප්‍රේම කළත් තමක් නෑ සිහියෙන්ඉද. සිමාපන්නන් එපා. වැලන්ටයින් දින්න රෝමවවාන් කියලා තියෙනවා තමයි. හැබයි. ජීවත්වෙන්නේ කොතරනද සිද්ධ වෙන්න ොක්ද කියන සහියෙන් ජීවත්වීම සතියෙන් ජීවත්වීම සීලයෙන් ජීවත්වීම ඉතා බැදගත් ආලය කරන්නටත්වෝන සීලේ තියාගෙන්. මට අවසදට පාලකමදති යට පඩිකේ ියක්ෂ අද කතා කරන්නේ ආලය සහ සීලය ගැනන කලින් වතාවක දොර මඩලාවේ කතා කලා ප්‍රේමේයේ දවසසාහ දවස ප්‍රේමේ. ට දවසත්දාගනැති ලක පුා කතාගර තට දවස ප්‍රේම කතා තියෙන පිහාමුදුරනේ බස්සකිින් නගනකොට ප්‍රේම කතාව බිහිනකොට මහරි වරචත්වය තමාන ජවිතමවි රච්චත් යන සබඳ කලම නම නැති වෙච්චත් වයන අය පේම කතාසාන්නේ දවසේ ප්‍රේම කතා මහචත්තුවා ම කැමති මේක වෙනත් විදිහලත් බලන්න ඒකනේ ආදරයක් සාර්ථක වන්න ත කාලයක් සාර්ථක වෙන්න බලපාන ඉතිහාචයක් තිෙන කොට මේ දරුවන් හදා වඩා ගන්නකොට දෙමවපියන්ගේ තියෙන්න සාර්ථගතාය මත තමයි ඒ දරුවන්ගේ දරුව තමන්ගේ තරුණ වගේජිසා වි්‍යාජීයේ සාර්ථක ගතකට. එකොටම සාමාන්‍යුව සීලේකෙන්න වචනැ පීමේ ස මනෝවිදර් ගත්තතාම අපේක කියෙනන මොල් ඩිවලොප්मे ස්චරි සදාචාර සංවර්ධයෙන්. සදාචාර සංවර්ධනය මේ ක්‍රම තුනක් ගැන කතා කරන්න මනොවිද්‍යක් නෝ තැ මුල කාල අපි කරන හෙට්‍රෝ නම ස්ටේච්ච කියල එට්‍රමි ේක්චන්නේ අනුන් යටතේ සදාචාරය අනුන් යටතේ සීලියකයෙන්. හර එක කියන පරතන්ත්‍රාවධදිකල චිය. ඊලකට කියන ශෝෂෝනම කියලා සමාජතන්ත්‍රවදි කියලා ක්ඩාෑමක යාළුවන් අතරෙන් සම හැදර එක ඊට පස්ේ තවයි ඔට නොමි කියන්නේ සෝතන්ත්‍රාවවතකට අධි තුනක් තියරු මකක්ද එකත් තමයි අනුන් යටතේ සදාචාරය ඊට පද යාළුවසා කණ්ඩාෑම් අතරෙන් ඇතිවෙන සදාචාරය ඒ දෙකම ඇතුුණට පස්සේ තමයි ස්වාධීනව තිීරණ ගැනීමේස්ෝතන්ත්‍රවධයක්යෙන් මේ අවධතුුණ හර්ගයට පවකරෙන් නැත්තං අනිවාරයම අර්ගු දෙයක් එනවාම තව එතේ මූලිදේ තමයි ඉස්සර අම්මල තාත්වලා ළමයි අපිෙන ඔත්තෝරිටි බලධාරිත්‍ය ඇතවරු මේ බලධාරිත්තවය මනවිද්‍යක්නය යෝජනා කරදයක් මේ මෑතකාරණදලා ඒකටිය පටුව කරතියෙන. එකන්නේ ළමයින් අනුසක යට හැදෙන්වන මුල්ලවරුදු හත විතර දක්වා. විශේෂ හොද ඒකාර තමයි මයි දන්න නැහැ ලෝක ගන්න. එහොල්ලො මෙහට ඇවිල්ලතින් අලුත් පුද්ගලය හැටියට මේ සමාජයේ ඇවතුම් පැවතු හැසිරනාකාරය කණමනාකාරය සියල්ල දේවල් දෙවාපියෝ දරුවන්ට කිය දෙන්නට. කො තමයි දරුව දැනගන්නේ කළ යුත්තේ මේකයි නොකළ ුත්තේ ේකයිගේ දෙම කළ යුතුදේ කියල දෙන්නෙ නොළ යුද්ේ කියලා දෙන්නෙන ළමයිට ස්වාදීයන්න කියල දන්නම ඒගොල්ලෝ අර නිකාංර හැදෙන්න්නැ පිළවෙල තර නොද්‍යාව ලංකි කියයන්නේ ඔත්තෝර ටිකර බලධාරිත් අධ්‍යත්තියෙනවා මුල් අවුරුදු පාහයි. ඒටිකේ අපි දනගන්නවා වැඩිහිටියන්ගේ මෙට මේවා නොකළ යුත්තුයි. වැඩිටය කිය දෙනවවාපි අනුමත කරන දේවල් තියරෝ අනමත නොකර දෙවල්තියන. එතොර ගදර අඇවතුන් පැවතුන් වලින් ළම ඉගනගන්නවා කොහොමද තමන්ගේ විවාහජීවිතයේදී. තමන්ගේ පවල් ජීවිතය සාර්ථ කරගන්නකොට අම්මල තාත්ල සහ වැඩිටි හදිර චාකාර උඩ තමයි ඒගොු නිරන්තරයේම අපස්ර බල. යම්කි දෙයක් කරන්න ගේම තීන්දක් ග්ඩායනකොට අපි නිතරම් බලනවා අපේ වැඩ හිටියෝේක කොහොද මුුණන්ද. අපේ ගුරුවරු මේක නොද කියලාතිී. අපේ දම් පාසේල මොුණවද කිවේ.ඒ අර සේරම දැනුම එනවා තමන්ගේ ප්‍රශ්නයට උත්රක් වයනවවා. ඒ මොකක්වත් කියන නැත්තං යා දන්න නෑ මොකක්ද කරන්න ඕනක. ඊලකට අපි කිව්වා ජගේ පරතන්ත්‍රාව දෙන් පස්සේ නො ශෝෂෝ නොම කියර සමාජ තන්තරකින් සමාජතන්තර කියලා කියන්නේ කණ්ඩෑයමක්ක යාලුවත් එෙක් එතයි කලික්්චක් කියලකි ඒ යාළුව කම්්දායමක් එක්ක තමයි ඒකුල් හදන්නටෝඩ. එකන් අපි කියල සාමාන්‍යෙන් අවුරුදු හතේ ඉඳදලා විස්්ස විතරනකම්ම ළමයිට තියෙනවා මේ කණ්ඩෑම් කරත. එකත් තමයි ස්තල්ලි කියවා ර පැමිලි ප්‍රෙන්න්තන් පන් කරකෙන එකට යාළුවත් එක්ක විනෝදෙන් ගතකරන කාලයක් තියෙන ඒ යාළුවත් එක් විනෝදෙන් ගතකරන එක ගැහැණු පිලින්බේයක් නැතුව සියලු දෙන්නාම එකට මිශ්‍රයිල ගතකරන. ඊට පස්සේ එනවා නවුරුදු දාහතර විශ්‍යයක් විතර කාලේ ඒකටක් ගෙන පියගරුප් ලව කිය ගුපයක් කියලා කියන්නේ මේ සමපදස්ත කණ්ඩෑම කල්ලියක් සමාන කණ්ඩෑමේ තක සමානයගේ ආදරයක් එකතුක් මේක හරී වැදගත්තයෙනවා ඒගොල්ලන්ගේ විහජ විතය සාර්ථ කරය සමපදස්ත කණ්ඩෑමකදී අපි දපිු ගැන ළමයි පිරිවල් ලබයි මිත්‍ර කණඩෑමිඇ විසිද්ධාටාව විදධලින්න්න ගැනලම පිරිීම එකට මිශ්‍ර වෙලාකාණ්ඩ හැටියට ගොඩ ගැහින වැඩ කරන කොල්ල සමාජසි වවටවලට යනවා නවකුතු දිිය එච්ච මේ පොදු වැඩ වලට යනවා ස්‍රෝදානාවට යනවා ැ මෙතන්දී අර පිය ගරුප් ලව් කියෙ හොඳර වැඩර තැන් ඒකට අයකඩ බාධකයක් වෙනවා එතන්දිී කෙනෙක් වෙන් කර ගත්තාව කෙද වෙන්කර ගත්තාව වෙන්න මොකක්ද අනිත්තා ඇත්තක කතාාවහා කරනවට යදු අනිත් කණ්ඩයි විරුද්ධේ. එතකොටට මෙයාගේ පූර්ණ වරර්ධනය කෙනෙ සිද්ධවෙනි. තමයි මූලික ගැටලු වෙන්නේ කැන් තරු පාසැල් කාලද නැත විශද්ධායට මුල්ලවදවල්දී ප්‍රේම සම්බන්ධ පටන්ගත් තම අර වැඩෙන්ඩ තියෙන්න පූර්ණ පෞරුෂ වර්ධනය බාල වෙන. ඒ මොකද වෙන් කරගත්තර පස්සේ අනිත්තෙක්කන කැමතිෙන බිරිමේස කැ පෙම්වතිය කැමතින පෙම්ව තවත් ගැනන්ලොමත කතා කරින්න්නවට පෙම් වතා කැමතිදින තමන්ගේ පෙම්වතිය තවත් පිම්ල මච කතා කරන්නොට අවසාර න්න මොකක්ද ඒ ගොල්ල සමාජය තුළ හුද කලාවේ එක සමස්ථ වශයෙන් වැඩන්න අර අන්‍යෝන්්‍යව ගහ බැනගෙන රඩුවවි බේරගන්න දේවල් එකක්වත් ඉග ගන්නන්නේ නෑ පිය ගරුප් ලෞ කියන එක තියට වටනාකම තමයිදන් අපි ළමයි කණ්ඩාන්ට වැඩකරන්න කොට අර මේකක රන්ඩු කරගන්නන් රන්ඩු කරගැනීම තුළ තමයි වර් දෙෙන තිීන්.ි කියෙන මක්කරි උත්සවයක් සං විධානයක කෙ එකක්කය ජනක තිකරව හරියන්න කලාිකතාවකට මහමරග හෙමවෙල අතර කොම ඩේවෙනවන්න වන්න මේ ක්‍රියාවලිය තුළ තමයි පෞල්්දිවිතය සාර්ථකට අදව වෙන මගවෙන්නේ වල වෙන් දෙමේ මකුත් නැතුව වෙන් කරගෙන තනයම දනීම ඇතුර අමාරත් මකක් කොතිගෙන ගන්න. ඇති ඊට පස්ස වන්න ගොල්ලක අධ්‍යාපනයට විතරම යොම්වල යෙන්නේ ස්කෝලම් පොතටයි පොතෙන් ටිෂන්තියටට ආබ පොතරයියන ඒ අතරතුර එක්කෙක් වෙන් කරගෙන ඉන්නවා අර හද කලා බවතුල අර වැඩෝවන්න පෞෂවර්දේ වෙන්නන්න එකකොට ප්‍රනොමිකි ස්ටාට එනකොට මේ ගොල්ලන්න නැහැ පසුතල වරදනයක්වෙනි පසුතල වර්දය නැතිවනාම තමයි ඔොය ආදරේල ගැටලුව එන්න එක ූලිකද තමයි ම අධ්‍යාපරේේෙන් කෙනෙකැටිය ලමයි නිතර ෝධනකන්ද තමයි අද ස්සල්ල මුල් තන අධ්‍යාපයටද එකන අධ්‍යාපනයයි මේ ප්‍රේම සම්පඳය එකට පට්ලවා ගත්තම අපේ පොතේ හැටියට නං සයට අසූ පහක්ක පාසල් ප්‍රේම සම්ංසා විශචිද්ධ පේහඳව කැඩවටනු. අසූ පහක්. ිංගේි සම්බධ පැවත්වොත් අනූ පහක් කරන එක තමයි සං්‍යයාලයකන අපි ළඟතිය. එකට දැඟ මේ කැඩෙන්න්න විවා ප්‍රේම සම්බඳවා පටන් ගන අධ්‍යාපනයත් කඩාගෙන ප්‍රේම සම්බන්ධ කඩාගත්තම මුළු ජවිතය මස්සරහට වෙන්න අවුල බොඩ් පත්තර. එතකොට ලංග සම්බධ පැත්ව අප කෙන අනූ පහක් කටනවායකර. එතකොට වෙන්නේ තමගේ ජීවිතය පිළිබඳව දවන්ත අර්බුදකට මොුණද. එකද පාසැල් කාල විශේෂයෙන් මේ විශේෂය විෂයක්කය සතුවර්ශය. විශේක්කෙන් සතවර්ජය සමස්තර් මෙ ජීවිතයම නදා පවතින්නේ දක්ෂතා මත එතයි හොඳ ඉගෙන ගැනීමක් මත සාර්ථක ප්‍රතිඵාල මත. ඒවල් ලබාගත් නැතුව ඒකාල්ලයර් ප්‍රේම සම්බන්ධ කරන ගිහිල්ලා ඒව ගැන කල්පනා කර හිතේවට යොමු කරන හිටියෝොත් න්නමකක්ද අධ්‍යාපනයෙන් පහල බයි පහල බැස්වොත්තුන් මුළු ජීවිත කාලෙම ගත කරඩ වෙන්නේ අඩු පඩියකට ඒ ඇමරිකායිකරට පර්ීශෂ ගොත් තියෙනවා ඒගොල් ලමවරු සියයට පහක්විතර ඉන්නවා ඔය වස්සේ බිල්ලියන ගාන කාර ඩෝල්ලකට වෙන් කරන්ටේ වා මේ ලමවරුන් දරුව ැ බලාගත්.ඒ ඉපදුුණනාට පස්සේ රටේ පපුරවවැශයත යා විසාර මුදලක්වය කරන.කොට ඒගොල්ල බැලුවම ඒයි සියලුදනාම කරන්නේඉදිෙදා යැපෙන රැකා. පාසැල්කාල අධ්‍යාපන සාර්ථව කරගත්තේ නැතිගුණා කාල ප්‍රියම සම්බඳ කල එක්මට වාගුණාම අවසාන ඒගොල හැමදාම දෛනික රැකයාාවල් වැඩග. වසට කියීියක්හරරි කුලියට හොයාගන්න ඒත් එක්ක තමයි ඔය අනිකු සේරම දෙවල් කිට්ටු කරන්න. එතකො විවා පව අනියම් සම්බන්ධක කොට්නගින් ඇයි සල්ලින තියෙනකොට වෙන සම්මධකම පටන්ගන් එයාලාට මත්කුඩු අලවි කරන්න මත්පයං අලවි කරන්න යනවා සුදුවට යන මේ සේරම යන්නේ පාසල් ලද්‍යාපනේ කඩාගත්වය. බොහෝදුට පාසල දෙර කඩා කර තියෙනවා මේ ප්‍රේම සම්බධක නිසන් මට උදා රෝට තරම් කියන්න පුළුව සමල්ලට මට හම්ම නැකසරයක්වෙේ මීගමී පාසලක ශිෂ්‍යනායක අ කෙන පාස ශිෂ නායකාවක් මේ දෙන්න සම්බන්ධක්ගොට මට ම දවත් දේශන කිය මේ ශිෂ්‍ය නායකා කියෙනක පෙම්වතිය. එයා පටයිල්කා මෙහම සම්බන්ධයක් තියෙන බැෑ මෙ මෙහම මත්කුඩ ගන්නයකට අරචත් තයරකල් මංි තිංකඔ සබන්ධි තරතුර හල මංකව තාම සම්න්ධය ගඩනැගෙන නෑනි තවම පටන් ගත් විතරන වට පුළුවන් ඉක්මන මේක නත්වේ රැත්තන්මට අර්බුදයක් වෙන. පැහදිල ඊට පසට මොල ැහුන්නෑමගේක මට පාය අනගව ඇහු ොය උත්ත්‍රෙදිලලා සෙමට අරංචුන මේ එක නවත් ඇන්නනව කරලා අන්තිමට අරල් ලමයා විවාග්‍ය ගෙදලින් පැනලගිය ඊළඟට දරයෙකුත් තම්බෙන් නිටිය අර ලමයා මත්කුඩු අරගෙන හිරෙට නියවුණ. දෙති අරය මත්කුඩුවලින් අහුගේ පොිකහගේ ය හිරෙයින්න. දැම් මෙයා ලමයකුත් එක් අතරවංගෙනවා මේ පාස ඇලති ශිෂනායකාවක් ගත්තු තීරණයක්. එක ක්ෂනිකෝම අර කියපුදේ ඒගල කොහොමරිමං හම්බේ ඩාමට. බාර යන ගමන්තමයි මේකත් ඇැවේ ගම්පාදි ඊට පස්සේ ම දේශලයක්ක්ල එනගම මගේ හම්බල විනාජකක් ඇැහුව. ඇ එතන්දිෙත්ම කියලා කිව්වා අන්න නම් එතෙන් මේ අමාරු වැටනවා හරිගයට ගිහිල්ල මේ අම්මත්ත එක්කාරරි කුන්සල කෙනක් කරි හම්බවෙල කතා කරලා විස්ස ගන්නක. ගිහිල්ලද උන්නෑ අන්තිකොඩනමකක්ද ජීවිත අසාර්ථකර ඒකට බැලුවම අ අම්මල කවදාවත් මේ ලමයින්තර වෙනමර කණ්ඩෑම්ගත වෙලා හැදෙන්ට ඉඩදීලමනෑ ද කලා කල උදේම ගෙදරින් කාරකෙන් ඉස්කෝඩි කරත්දාර කොන්නටඒකට අආබ වහවසයිස් ගෙදටෙක් කියන අර මේ අතර තුර අගේ එකම ළමයට මෙ සම්බන්දයලා අර්බුද්‍ය්බවට පත්තුළ එක පාසැල් කාේ ප්‍රේම සම්බධක ආයත්ම මතක් කරන්න සීයට අසූ පහක් කැඩෙනවා මේ කැඩෙන සම්බඳධකම් පටන් ගන ජීවිතය කඩා ගන්නවාද එහෙමන ඇත ජීවිතය ගොට්නාගන්න ප්‍රේම කරනදගෙනක ළමයි තීරණය කරන්න ඕනේ වැඩ මොකද මේ උගක් වැදගත්යවා මොකද අපිට හැමයි පැහැදිලි කරල් ලමයි හරි දක්ෂයිගේ හොඳයි හරිගයට කියල දෙන්න ට. අපි ලමයින්ට කතාරන අඩුව වගේට පේත් ළමයින්ට පැහැදිලුව කියල දුන්න ඒගොල් හරිුියයට හොඳරහන. හරිම දක්ෂ ලමයිටයක්ක්කින්නවා සීයට එකක් දෙයක්කින්නවා කියදක් අහන්න ඇති හැව හුඟක් ලමයි පෙරට වැඩ හොදවට දැනුවත්තයෙන. ඒකොු ගාක් කොට ස්සහ මනක් කියයනවා අරි ඒගොල්ලන්ට මඟ පෙන්න්නේ මේ වගේ වැත්සර එවානං මහිතර ඒගොල්ලෝ මෙ ඇහුකන්දීල ඒගොලො කල්පනා කරනවා දෙසරයක්ල්පනා කර. යුතුද නොලදක ීරණගන්ටයි විනිශ්ය කිරීමට අවශ්‍ය පසුතලි දිර නැතිනි සාතමයි වැර දිනිශ්‍යයන් වෙන්. අතිකතා මේක නොදැනවත් මේකල් ලිගි සම්බධ කපිබව තියර ගැටලුව. ඇත්තර මේක නුකක් මතබේ තින මම පොතකුත් ජලා පෙන්න්න ම මේක නුගක් කිස්සර කල්පනා කලලාම ලවන් ක්න් පලේ ලංග ්. මේක අමරිකායි පසරල් ලමයින්ට උගන්න පොත මන් සිංලට පරිව කල වු ො හ ලංකාමේ පොත විගන ම ත පටිත් තියන එකක ලමයින්ට දැනුවත් කරන්න ටොන්. ලංගිකත්වේ කියයන මොකද වැදි ලිින්කත්ේ වෙන්න ොකක්ද. මේ ලංකා දෙදහස් දහයි වන් මුදරණය කර මුලින්ම. තැන් දෙදහස් විසිය කැන මෙම යිතරම හයවනි මුදරණය වගේයන්නේ. මොකද දෙහෙම දැනුවත්වූ නැත්තක් වෙන්න මොකක්ද. ඒ ගොල්ලෝ අහු වැරද්ද අහුනාට පස්සේ. ි කවරු කතා කරලත් වැඩක්වෙන්නේන වඒ දෙන්න කොහොමද කියෙ බරමද මේ පොතව පුස්තකාල හැ එකකම තිය පාසල් පුස්තකාල තියන ලමයි කිය ගොන ගුර රකමට කරනවා හැ ඒවාගේ ලමයි දරගන්නවා හරියටම සස්්‍රිය විෂයෙන් කොහොමද ලිංගිකත්ේ පවත්ත කරයන්න නොකල යුතු ිය ආරක්ෂිත ලිංගිකත්තේ පවත්තන හැරි නම උගන්න ඕන සුරක්ෂිතව ඉන්න හැටි කොහමද කියලා එක දැන් අතේ ලිගිත් ්‍යානකර වචන අලුත් වචන කරතිරනන්න රිලේ ශිප ඩිුක්ශන. ෙක්ඩුව කියෙන වචරත අංන්ගලයාන්න ෝකෙන් දැයි අන්නේ රලේෂසිිප ඩුවගේේශ රිලේෂශිප් එකක් හරිියයට පවත්ත කරන්න කොහමද රලේෂසිිප කියෙ ොහො පුුල්ර්තියක් තියෙනවා ඒක සාර්ථෝ පාත්්තකර යන්න කොහොමති කියනක කියලා දුන්නොත් තමයි ආලේ කියනක අර්ථ සම්පන්න කරන්න පුුවන්ගෙන්. එතුකර ඉස්තලබංකවර සීලවත්ත ගැන්ඩුව නැත්තං ආලේ අසාර්ථ කියෙනවා ආ සීලවන්ත ගැන්ුවත්තර චරිතායන හරිට කරල දුන්නවතුන් සාර්ථක පුද්ගලයකපට වර්ධනය කරගන්න පුළුව. ප ගරන ස්වාමන් වහන්සේ ආරම්භේ දීම සඳහකර පවාකාරයට සීලේ කියන වචනයට ගැඹුරු අර්ථයක් තිී නොය අපිට ගැඹුරට යන්ට පුළුවන් මාතෘකාවක්තම සීලේ. වගේ ආලය කියන වචනයටට කොයි තරම් ගැඹුරු ර්ථයක් ති නොදන අපි හිතනවාද. දරුව හිතනවාද මේ නව යොුන්වයේ පසුවෙන දරු ආලය. ර කොට ්‍රේම්බන්තාක ඇතිකර ගන්න කට මේ ගැන හිතනවාද. ඒකට අවශ්‍ය සාහිත්‍යය ගොඩ නැගිල තින ඕන රන් කතන්දර තියන බද් සාහිත්‍යයේ තියන විශ්ව හිත්‍යය යන අපූරු කතාාවලින් ඒර ගැන්ට දේවල් චරිත කතාවලින් ඒන ගැන්ට දේවල් තියෙන. විවාහය කියන තැනටාවත්තේ සමහරු ආදරය කරලා විවාහන. සමහරු විවාහවෙලා ආදරය කරනවා. විහන මුදතමට යෝජනාවලින් අර වා විවානට පද ඉදලතම ආදර. ඇං ලෝකේ දික්කසාද වැඩී කියලා නිතර නිතරහන්න ලැබෙනය දික්කසාදින් වැඩි ප්‍රමාණයක් අලබල ප්‍රේම සම්න්ාව විවාහච්චාල වැඩීම දකවෙඩ බැරි වැඩන්නේ. එචර හොඳ මේ අධ්‍යත් මේ කොඩ ගැච් හොඳ ප්‍රේම සම්බන්ධයක් තියෙනවන හොඳට ආලය කරලන කොහො දික්සාදවෙන්න එතර ලකු ප්‍රශ්නයක් තියෙනවා අම අදිසානායක හත්න්නේ. ඔ අප හමෝම යෝන් පැත්තට යොමෝනාට මට මගේ පුද්ගලි කදදැකින්ල විදිහට මාව මුණගහන්ඩෙන ගොඩක් අයග තියෙන්නේ. යෝ අඇග තියන ප්‍රශ්න නෙමෙයි මහත්තයා. ගුඩාක් අය ඉවට අපි කියන්නේ E.EMR කියලා්‍ර Mertal relationshipshipප කියලා එකන්නේ විවාහයෙන් පෙර බාහිර සම්බන්ධතා තියාගෙන ඉන්දලා ජීවිතය අවුල් කරගන ප්‍රශ්න ඇතිකරගත්ත කාන්තාවන් විශේෂයෙන්ම මේ හතලිහ පනහාතර අය, මේ දුරකතනය නිසා වෙන්නත් පුළුවන් සමහරය මහත්්‍යයාට මාව ෆිල් වෙන්න. ම දැන්නෑ ඒට ඉගලෝ එකේ කර්ථ කතන දෙනවා. මට යාව ෆිල් වෙන්න ඇයාට මාවෆිල් වෙන්න එතකොට අෞරුදු ගානාා කරකිවා වගේ ප්‍රේම කරල තමයි බැන්ඳලා තියෙන. සමහල්ලාට පවුල් දෙක ගැලපෙන්න්න. සර තරුණ ගැහැනු ළමයින්ට සැමියයාගේ මව සහපියා රුස්සන්න එන්න. හැබැයි ආදර්රිය සහ ආලිය කියන එක ඇතුළේ මේ සියල්ලමු තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි. ආදරය නිසා ඇතිවන රාගය කුඩක් කල් තියනවා. හැබැයි රාගය නිසා ඇතිවන ආදරය වැඩිකල් පති නෑ විඳපු ගමම්ම ඉවර වෙන. මං අදත් තරුණ යෝලකට කිව්වා මේ Donෝඕනලියඩෝල. ඔයා යාට ආදරේ කරන්න යිතිකාරය කුණත්න මේ ප්‍රශ්ණ සේරම මට ආදරය කරන්නේ නැහැ. දැන් අපි හැමෝම හිතවොත් සිද්ධර්ථ කුමාරයාගේ චරිතය අරගෙන බැලුවත් හසන්ත මහත්තයක් යශෝදරා දේවිය අතහැරිය නැත්තන් ඒ ආලය ඒ සීලවන්තකම තිබුණ නැත්තන් අපිට බුදුවරයෙක් පහල වෙන්නන්නේ නැහැන. අපි හැමෝටම මගෑ රිච්ච සහ මම අත්තිශයෙන් ආදරය කරන චරිතයක් තමයික්ුවෙන්.ක්ේ නිසින් රැවටීමක්කරා සෙප්පට විජ්‍යා කරලන විජයකුමාරයා වල්ල ගත්තක කියන්නේ සෙප්පඩ විද්ජා කියන්නේ විජයරජ්රෝ හයසීයම එකක්ෙනා බාස්සල එවනකොට ඇයට තිබුණා කියනවා මායා බලයයක් ඇගුලංව අතුර දහන්කරවන් නොප පෙන් වාසිටන්න මන්දන්නඇයි බලය මොකක්ර්දිකිරීමම තිබුණල් ඇති මේ සෙප්පට විජ්‍යාවලින් හගගත්තහම තමයි විජයයක් එක්ක බැඳදිී එැබයි එකත් එක්තර අවස්ථාවක් ්‍රාවර් පසි විජයකු මාරයා කිය ඔබ යකින්නක් නිසා මට තවදුරටත් ඔබත් සමග ජීවත්වෙන්ට බැහැ. ඒ වෙනකටේ යකින්න නිසා දරුවන් දෙදනෙ කුට අයිතිවාසිකන් කිය නොමේ දෙන්න ඒ මේ නිශබ්ද පාලායනවාම මේ එක හරියට හැම ැනමකිෙනට හිතෙනවා වටහරි දුක් තියනෙන අපි මෙයාගැන කතා කරා මදිද කියෙන. අදටත් මේ විදි කාන්තාවතමයි ගොඩක්වෙලලාට උුණගහැන්න්නේෙන් වටහරි පුදුම හිතන දේවලුත්තිවා සමහර කාන්තාව ඇවිලකවා මම මවදානය කුත්ල ඇසිකරායා වෙනුවේ කවුරුවෙන්වෙෙන්ද. එතකොට කියනවා දැන් මංකිවිර විවාහෙන් පිටට තියන සම්බන්ධතාව අපිය එකට කියන්නේ ඊ ආ කියලන් ඊම්මාරි කියර කියන්නේ. ඊය මහරෙකට දෙනදර කාග සල්ලිවලින්ද සැමයාගේ සල්ලිවලි අ එයාට දැනුණු කෙනාවෙනුවෙන් ධනයක්ත් දෙෙනවා. සැමයාගේ සල්ලිවනිින් එයාට දැනුණු කෙනාවෙනුවෙන් පහම්පත්තු කරනු. පූජාතියනවා මනවාදේවට කියන ජාඥා කරනවා. පොල් ගහන මේ ස්ත්‍රෝත්‍රකය න යිඉතින් එතකට මටත් ප්‍රශ්නයක් කෙනවා එතකොට ඇත්තරව මේක ඇතුළේ මහා ගැටුමක්තියෙනවා. මේ මානසිකවවලපාන විදියනම් මටතේරෙන්න්නේ අපි අපි හැමෝම කැමතිී කාටරි අයිති වෙලායින් අපි අයිතිවෙලා නැති වෙනකොට අපිටේ නො තරහා ඒක නිසා තමයි යර අපි ගොඩක්ලාට රන්්ඩු ඇතිකරගන්නේ ඉස්සර කාලනං අපිට මොනොහරි දෙයක් දැක්කහම තරහගයාම ලියමක් ලිය න පියකට යවන්ඩවෙ හතුකට ලියෝ මාර පැත්තරේ යනකොටයි ඒලියමට මේ පැත්තට යනකොට යුත්තර යන කොටයි අපි තරා නිවීලා. අපි සන්සුන් වෙලා එතකොට අපි ඒ නැවතත් අප සීලේ වඩන්ඩ පටන් අරගෙන හබැයි දැන්ගේම නෑනනි දැකපු ගමන් එස මෙෙ එකක් දාාණඩ පුුවන් හරි නරක වචන වල. ඇැබයිි කවරත් තේරු ගන්න මොලේ මේ රටා හැදැෙනකටව එල් පී වෙනවා අපේ කිය නිියවරෝලින්ං විිටික් ප්‍රෝග්‍රේමිින් කියල නවවිද්‍යා වෙදිී ඉතිං අපි ගොඩක් වෙලාවට හිතනවා අපියාට දෙන්නෝනේ මිච්චර ප්‍රමාණය ඒයා අපිට ඊට වැඩිය වැඩියෙන් දෙන්නුන්. අපි හමෝම ඉල්ලීම් තමයි කරන්නේ බලාපොරොත්තුවීම් තමයිතියෙන්. අනිත්්‍ය නාවෙනින් කොච්චර පරිත්‍යයාගයක් කරන්න පුළුවන්ද කියන එක ගැන ගොඩක්ලවට අපි ඉතන්න. ඇති මනසා ඔවල් කරගත්තු අය අතර මාව මුණග හැන්ඩෙන අතරන. ගොඩක් තරුණායට වඩා. එන්නේ අර මැදිීවායසියාය ගොඩක් කඇවිල්. යිතින් ඒගලුන්ගේ කතන්දර හනකොට කියන අයිතින් මං යා ශව විද්‍යාල ඉදිමට මෙහෙම පොරොන්දු මේයාමට මෙහෙම කියලා තියෙනවා මෙයා පුංචි කාල මෙයාගේ බාපතින් අතවරයට රක් වෙලා තියෙනවා ඒක කාලයක් තිස්ස අර අඳුරු ආවික්ඥානය තැන්පත් වෙලා අයිති වනාට පසේ මෙ මෙහම හිටපු ගෑනියෙක්න කියලා එනයි ඒකතමම හැමතිස්සම කියන්නේ ගැහු හැමතිස්සෙම හොඳ අනාගතයක් තියන පිරිිමියෙක් විවාහය සඳහ හොයනකොට. ොො යක් හැනයක් වාහ ස ඳ රගන් ති යි ෑ ට න තමන්ගේ සීමාව ඇතුළ ගුල කට ය ුතු ර ෙ නැ ශ ීති ග හ ම ඳ බ ට හිතක් බිඳු හ මනලයක්ක තට්ටක් වගේ සින ද හිද. අමාරුව ඒක නැවතේ අතාත්තයට පත් කරන්න ගු බිඳදුලු මානසිකින් එෙන් ස්පික් මයින් කියෙලාපියෙට කියනු ි වො වාද ඒ කෙලඩ නම්බලින් කියනති මේ ඇයි මේ තරුණ ජීවිතම එහෙම විනාස කරගන්නේ මේ විනාස කරගන්නේම අපි අපිට යන්න ඕන සීමාව දන්න ඇතිනි සහකන්නේ විවාාගි කරන්න ඕනි කාලේ විවාහය කරන්න හිතන නිසාවයි මේ ප්‍රශ්නවෙන්. හොඳ චරිත කියවීම හොඳ සාහිත්‍ය කේවීම වටිනා සාහිත්‍යක තිලෝක ක හිත්‍යයේ තින ශ්ව හිත්‍ය තිවා පේවාවම නෙමේ ඉතා වටිනා සාහිත්‍යයක් ලෝකයට තියෙනවා. ජීවිත ගෙන ගන්ට ඒවතියෙන්. හොඳ නරක දෙකම මිශ්‍රවෙච්ච සාහිත්‍යයක් තියෙනවා ජීවිතය ගෙනගන්ට වටිනා සාහිත්‍ය වෙනුවට බාල බොලඳ නිසාර සමහර දේවල්ක් ගත කරන කාලය තුළ මෙවැනි දේවල් හට නසට මේ විසබීජය ඇතුළ වෙන්න මේ දේවල් හරෙන්ට පුළුව. වෙළදාම පිණිසරන සමහර බාල බොලද නිසාර් නිර්මාණ හර අපේ ජීවිතය අන්දකාරයට අරග යන වට පුලුව. වටිනා සාහිත්‍යකෘතිෙන් කෙටිකතාවකින් නවකතාවකින්, කවියකින් ගීතයකින් අපි පෝෂණය කරනවා මංහිතන් දරුව පොහුණු කරන්න ඕන. ලම වයේ පටම හොඳ පොත පත කියවට හොඳද ඇසුරට හොඳ නිර්මා බලට හොඳ චිත්‍ර පටි බලට හොඳ ෙි නාට්‍ය බලට කියල මහිත අම්මලතාත්තලගේ යුතුකොමක් වගකීමක්කිෙනව බැහැකිීමේ හොඳ දවල් කියවට හොඳ දේවල් විදින්ට කියලා මට අවසදට පාලකමැදතරිය පමික පක් පීර්ෂාව ප්‍රෝධය වෛරයේ සැකක ආලේතියාගන්ටත් බෑ සීලේ තියාගන්ටත් බෑ. දෙකටම බලපාන සාධක ගණනාවක්තිය නොමක දෙපස්සක යන මාතෘකා දෙකක් වුණාට එක තැන මුණ ගැහෙන තැන් ගණනාවක්තියන අප ගරුණ ස්වාමන් හස. දැන් අප ආචාරය හසත ේතති රජ මහත් ය මුලික කරුණු දක්ව්‍ය අර මේ විරාමයට යන්ඩ කලින් කිවමේ සාහිත්‍ය සේවනය ගැන සාහිත්‍ය සේවනය ගැන කියදිීමට හිතටාව දෙයක්තමය අප පැරණි ජනකවියකට සම්බන්ධ කතාවක්. එක තරුණෙක් සහ තරුණයක් තමන් බොහො මාදරයෙන් වෙල්ලිල හිටිය කාලයක් නමුත් මියයට තමන් විවාහ වන්න වුණේ වෙන අඇත්ත එක්ක. ඉති මේ තරුණයා ගමනක් යැන අතරේ තිස්ස රද වගේ නව නැවා තැම් පොළවල් හෝටල් හෙම නැති නිසා එක්තර ගෙදරකට ගිය රෑවිච්චේලාේ. ගිහිලා ගෙදරට ට්ටු කහම ඒක කාන්තාවක් විතර හිටිය ඒ කාන්තාව දොරහහිරයා මොකදගේ ැවුව කිවමට රෑ අතර වෙන්න ඕන ට වස්සේ ට පැදුර දාලා නිදාගන්න පැදුරක් දෙවා දිල ඇය දොරවා ගත්තා ඇතුරටගේ හැබයි මේ තරුණයට මතක් වෙනවා මේ තමයි මගේ අතීත පෙම්වතිය කියලාඒවෙලාද කියනවා ආද අපි දෙන්න දියපිට මලක් වගේ දැන්දි අපි දෙන්න දිවිදුටු මුවන් වගේ දිය නොපුරුදු ගොඩ නොපුරුදු සතුන් වගේ නොබලගෙසනේ හුණු නැති බුලත්විට වගේ එ මේ පිරිමිය එළියේදලා කවියක් කියනවා. ඇය ඇතුළේ දලා කියනවා ආද අපි දෙන්න දෙන්නම තමුන්නේ දැන්දි අපි දෙන්න දෙන්නම අනුන්නේ. නොදැන නොයි පිළපිට පැදුර දුන්නේ යතුර දෙන්න මේ ගේ දුර අනුන්නේ. මම නොදැන න මේ වාට මේ ලිය නිදාග කන්න දුන්නන්නේ නමු දැම්මේ ගෙදරයිති වැෙනෙකුට බලන් මොනතනම් සදාචාරයක් මේ ඇතුළ තිය නොද කියෙන. ඒ නිසා තමන්ගේ ෆ්‍රශේෂම්ම ගහජීවිතයට ගරුකිරීම කෙනෙක මෙතර තියෙන. එක්ම අසන්ත වහන්තය මෙතනද වැදගත්ම කාරණාවක් මන් සීපත් කරන්න ඕන ධර්මට අනුව ඒතමයි සියලු වැරදිවලට මුල්වෙන්නේ ඊට හදාළ වූ අධාර්මික පදනම බුදුහරු දේශනා කරන්න හිරි ඔත්ත අප් ප පදට්ටානක් මේ සීලයන් සදාචාරය සදාචාර සංකල්ප සියල්ලට මුල්ලෙන් හිරි ඔත් අප ලැජ්ජා බය දෙක එසේ ලැජ්ජා බය දෙක ැති සමාජයක් නිර්මාණය වීම තමයි මෙක තියනෙන ලොකුම් බාධක නිසා සමාජය සදාචාර්රමත් කරන්නනම් ලැජ්ාබය ඇති සමාජයක් නිර්මාණය වඩ බෝන. බුදහන්දුරු පෙන්ෙනවා කිකීව අන්ඩං චමරීව වාලදිින් හරියට කිකී කියල කියන්නේ කිරල පක්ෂයා. කියරල බිජුවට රකින්න කොහොමද. චමරීව වාලදිින් සෙමර තමන්ගේ ල්ගේ රකගන්න කොමද. පියංම පුත්තං නනං වේකං එක ප්‍රියපුත්තරය රකින්න එක හැක්තිනෙනගෙන තමන්ගේ හැරගන්න හොමද ඒවගේ සීලේ රකින්න ගුණේ ආරක්ෂා කරන්න කියෙන. ගේ තමයි දහම සඳහන් වෙන කාරනාවත්තින ්‍යවාචරය ්‍රහමචරියන් මේ සිල්ලකි න්නෝනෙ තරුණෝ කියලා වාචර ්‍රහ්මචරයන් තරුණ අ තමයි ්‍රහ් චරයා ර්තවත්වන්නේ එනිසා දැන් අපි බෞද්ධ ප්‍රතිපදාව තියන්නේ කුමර පබසර කුමරි පබසර පුංචිකාලති තරුණගැන විවාහය දක්වා තියන්නේ කුමාර ්‍රහමචරයාව සහ කුමරි බ්‍රහ්මචරාව විවාහුනාඩ පස්ස තියනෙ සදදාර බ්‍රහම චරයාව ඒගෙන තමන්ගේ ස්වාමියගේ නිසාහ භාරාවගෙන් පමනක් සතුටලා ජීවත්තෙන එක ඒ පස්සේ පැවිත් දන්ට තියනව ශාසන ්‍රහ් චර්යාවගේ දෙකක්. එදොරේ බ්‍රහ්ම චර්යාව තුළ තමංජීවත්ව වෙනවානන්ගේ බ්‍රහම චර්රයයේ විසින්ම තමා ආරක්ෂා කරන. ඒ නිසා දැපී මේ කතාගන මාතෘකාවත්තක ආලය ඉසීලය කිවෙන් පසේ කරෙට හිතන්න පුල මේ කොහොද ගලප ගන්නකෙන්. ඇත්තටම ජීවිතයක් ගත්තොත් යම ජීවිතයට අවශ්‍ය කරනව වැදගත්ම දේතමයි ශීලය හික්මීම කෙනෙ එක. බුදහෝර එක දවසක සඳහන් කන ඉතා වැදගත් කරණාවක් කියලා මමගේ මේ අදහස් දැක්වීම අවසං කරනවා. බුදහමුන්දුර දේශනා කරනවා හරි ලස්සනයපේ මේ ඇජිත්‍රහනමතනි මේ කියනවා හරියට වේගෙන් ගන රථයා. රතං භන්තංවවාරේ. වේගයෙන් ගන රථයක් අදාළ විදිහට පාලනය කරගෙන යන්න පුළුවන් වගේ තන්ට ආත්ම දමනයක් තිෙන්න්න ඕන කියෙන. ඒ ආත්ම දමනය ැත්තං. හට ේගේ රතේක ොක්දවෙන්නේ ඒදේ තමන්ට සිද්ධන කියල බිදහර දේශ කරන්න. ඒනිසා අපේ ඇස විසින් කරප ඉල්ලනවා. හැබැයි ඇස වරද්ද ගත්තන් පසේ පළගෙටියයට වෙච්ච දේතමයි වෙන්නේ. පළගටිය ගින්දරේ පිච්චිලා විනාසයනවා. කනවිසින් අපේ ශබ්ද ඉල්ලනවා. හැබැයි කන තමන් හරේ හසර ගන්න බැරවුණ ඉස්සර වැද්ද කරනවා එකන වස්දඩු රාවේ නගනෝලු එක ටලි පිමිනෝලු ුවන් අල්ල ගන්නඩවන ුණනාහන් පසේ හැබයි වාේ. හඩට කන්දීගෙන අනිත් පැත්තෙන්ගෙන වැද්ද මහාවෝ විදල මරා ගන්නවා. ඒවගේ කනට තමන්ඒ ශබ්දවලට ඇබැහි වෙච්ච කෙන අ තුළු විනාස්සයෙනවා. නාසේට ගඳ සුවද විඳින් ඕෝන තමයි. හැබැයි වනාට ඇත්තුන්ගේ කුම්බස්තලවල පෙරෙන මද සුවඳ විදින්ද ගිහිල්ලා ඇතාගේම කන්තල පහර වැදිලා මැරිලැ වෙටිනවා මීීම ඇස්සා. ඒවගේම තමයි දිවපින වන්ඩ ගිහිල්ලා මෙච්චරකාලයක් ිලෝ ගානට ලක විච්ච ශීරය පාසිගල් අරමවා කලතම ොගකරගත් හැබේ කොක්ක යෙන අර පනු කැල්ල කණඩ කිහිල්ලා මාලුව ඒතුළ විනාසයන. ශරීරපින වන්ඩ කිල්ලා ඔ ඇත්තු අල්ලන්ඩවනනෙන් පස්සේ. කැලෑවටද යවන අයි කියන්නේ මෙහිල වෙච්ච ඇතියක්ලු මේ ඇතින් කැලෑවට ගෙන් පස්සේ තරුණ නබර ඇත්තු මකද කරන්නේ ඇර ඇතින්නත්තේ කඇයි දයිකම් පත්තක ටිටකට දන්නමනැතු ති හැදවනකට ගලටයනවා ඇත් නිකම්ම ගලම කලෙහිට ඇතා ගල්වෙන ඔලු රඇතින්ිය පස්ස කිල්. ිව මිනිසු මොද කරන්නේ ඇත අාවති යාගෙන දල ක්ඩ නොදී ඳලා දං වැල් දාලා හෙන්ඩුවෙන් ඇනල අන්දිවටාර හොඳට බොහෝම නිදහසේ හිටිය ඇතා කොට අදිඩයි පෙරැරේ අන්ඩයි දංවල දං ඉින්ද එහම ව ඇතැ කැෑවල නැතු විතනේ පන්සල නැතු සමරලාටහු සොන්ත මන්තැකිව වගගේ කතාව. ඉදේ නිසා හලා ඇතින්ියටහුලා. ඉදේ නිසා කොහොම හරි තමන්ගේ ජීවිතය තමන්ට තමාවම අනුන්ගේ සේවකයන් හෝ අනුන්ගේ යටතට හෝ එහෙමත් ඇත්තාං. තමාට තමාම බරක්බවටහෝ, ිය ව පත්වෙන්නේ තමන් වරද ගත්තොත්. එනිසා බදු හාමුදුර දේශනා කරන අත්තා නන්දමයන්ති පණ්ඩිතා නෝනැති උදවේ ආත්ම දමනින් යොක්තයෙනවා ඒ ආත්ම දමනය තමයි සීලේකි ලිත කතා කරන්නේ සංවරය කියලා කතා කරන්නේ හැදිච්චකම කියල කතා කරන්නේ හික්මීම කියල කතා කරන්නේ ඒ ඇතුළේ තමන්ට සමාජය සමාජයේ ආරක්ෂාවත් සමාජයට තමාගේ ආරක්ෂාවත් කියන දෙකම ලැබෙනවා හික්මච් මිනිස්සුන්ට ඒ අයට සමාජ සම්බන්ධතා හොඳින් පවත්වා ගණඩ පුලුවන් ඒක තමයි මංහිතන්නේ ජීවිතය මොකක්ද කියලා හරියටම අවබෝධ කර ගැනීම තමා ඉතා වැදගත්වෙන ජවිතය කියලා ගැන මහාමන්දිර යානවාහන ඇඳුම් ආයත්තං අපේ ආභරණ මේ සැප සම්පත්නයෝ මුකත්ම නෙවේ ජීවිතය කියලා ැන ට වඩා ගැඹරු දෙයක් යහපත් අවබෝධනීතුව ජීවත්වීම. අප හාමුදුරන අපේ හැමෝම විවාහමංගල උස්සෝලට සහාගල විධාකාරය විවාහමංගල. අමාර ඒ අමාදිසානක හෙලිකොප්ටරලින් ආපුුවට මංගිහිතතියෙනවා මන මාලී මන ුලියට අරන්ය හෙලිොප්ටරේ ලක ගන්නන් ෙවල මන්ද පොලියට සල් රද දන්න තැ ොහොමරි ඒටත් ගිල්ල තියෙනවා. තෑගකි බෝග භාරගන්න නැති තාමත්ම හළමට සුපිරි කියන්න පුළුවන් විවාමංගලොස් සෝට මංගිල්ල තියෙනවා එහෙම ගිය දෙකකම මාසාහයි කසාධති වුණේ. එහැන මේ අපාසයක් කරුව නෙමේ මේ ජවිතය ඇත්ත ස්වභාවේ. බලන්නක මාස හයයි එක එකක් මං හොඳරම දන්නවා ඒ තෑගි භාරගත්තෙත් තරන්මා විශාල ධනයක් වියදන් කරලා. ඒ අතරේ අප මෙම මතා කරනකොට දොරමඩලාව බලන්න හිතැ මේ සමාජය පිරිෙහිලා තරුණ පරපුර නරකයි කියන්න මේ උත්සහ ගැන අනේ නෑ. ඉතා හොඳට ලස්සනට වැඩ කරන යන්න. ද විවාහයන් ගත්තහම. මදැකල් තියෙන විවා මංගලූසට යදන බොරු සෝබන වේදවා මොකවා වැඩන්න අපි මේක හොඳ දානේ පින්කමක් කරම නැත්තම් මේක දුප්පත් කෙනකුට අපි ගේයක් හදලදම කියලා එදන්නමකද ලස්සන ඇන්දල විහවිල චයරූපගන්නවා. අරගට අරතියන දිය දංකරන්ටිත ේරම ිය දන්ටික ක සල්ිටිකතුක අනේ හොඳ අදශවත් වැඩක් කරන ගමේ හොඳ දෙදයක් කරනවා දු්පත්තායට උදව කරන මේ කොරණ කාලය අපට බොහෝ දේවල් ලුගන්නලතිය නොකරඩත්ද. එහෙම අයි තින්න බව නොකිවොත් අඩු පාඩුවක්. තරුණ පරම්පරාව අතරයම ඉන්න අහෙම් වටින දේවල් කරනයි ඇජිත්‍රෝහණ මහත්තේ. ඕ ඉතා හොදයි මහිතර මේ අවසා අවස්ථාව. මේ අවස්ථාවදී මම ටිකක් මේ ආලය කියන වචනේ තවත් පොඩ්ඩක් ඇතර ගිහිල්ල කතා කරන්න කැමති අසන්ත ලෞ්වේ කනැත්ත ආදරයටම වඩා මේ ඇලීම කියනක අටද අපේ රටේ තියන වැදගත් ප්‍රශ්නයක් ගැන කියන්න. මෙදන ඔබ අහල්ලා ඇති අපිට පසුබේෙන් මං හිතන්න මේ වැඩසටහනේ අහන්නත් පුළුවන්වෙයි මේ ගීතය? උුණදස කපුගේ අපේ තිවන්ගත ගායන ශිපිය ගයනා කරන අයි අන්ඩිය නුබ ඇවිදිින් ිය දවසය කෙනග. මේ ගීතය තියන එක්තරා මේ පද වැලක් ගැන මම කියන්න කැමතියි මේ දෑසේ කඳුලු වැනි පොද ලෙස වෑහෙද්දී ගේ පෑලකට ඇයි උඹ විරසකවත්. ඉරට සැපක් දෝ ගියගේ අලුලෑම සඳට සැපක් දෝ ගණදුර පීදීම දුමට සැපැක් දෝ අපි තනිකරයෑම මහපොළොවකට නඩු හබැයි එකතු හසන්ත මේ අපේ බැදීම මේ ලංකාවේ මම ඇතර සමාවෙන්න්න මට කිනවට මවත් ලාංකිකෙක් මත් බද්ති හැබැයි එහෙම වඋනාටඒ මෙච්චරමි නිශ්චල දේපොළවලට බැිච්ච මිනිස්වෙන්න ජාතියක් මේ ලක මං කොහවත් දැකරන ලෝකෙ පොලිසි දෙක රාජකාර තියන අවුරදු තුළකට අසන්න කාලයක් හයිටි රාජ්‍යය ස සුඩානිි ඉට අමතරව හසන්ත මම මේ යුරෝපේ එංගලන්තේ ස්කොට්ලන්තෙත් ජපානෙත් තවත් කාලයක් පුොහුණුන් ලබලතිනවා ඒ පොලිසිිල නැවතිලා ඉඳලා මේ අපේ පොලිසිෝල්ට තමයි ලෝකෙ වැඩිම ඉඩං ආරවුල් පිළිබඳ පැමිල්ලෙන්නේ ලෝකේ රටවල් දෙසිය හතක් තියනවා මේ වෙනකොට ඒ හතෙන් ෝක ඉඩං ආරෝල් පිළබඳ වැඩිම පැමිලියනට ලංකාව මංඒ පැහදිලියීමම කිෙන සාමාන්්‍යෙන් අපි ගත්තොත් අවුරද්කට අපේ පොලිසිෝල්ට ලක්ෂ හතරක් පිතට පැමිල්ලියේනවා ඉඩං ආරෝල් ගැන. එකෝ අය මලි රුද්ධ පැමිලිදාන වැට ගහනිෙන වැටට අගලට කානුවට පැලඉන්නට මේ වගේ දාගන. මේ මොකක්ද මේකට තියෙන මේ බැදීම. ඇලීම. මේක හරි පුදුම ඇලීමක් අපේ අපි බෞද්ධය අපි හැඳ දෙයක් මතාරන්නය එවනාට මමගේ ජීවිත කාලෙ දැකලා තියෙනවා. බොහෝ මිනිමැරුම්මලට හේතු වෙලා තියෙනවා මේ පැලඉන්න. අපි බැලුවත්තේ මේ මහ පොළව හසන්ත මේ මහ පොළව ඇතිවෙලා අවුරුදු බිලියන හතරයිදසුන් පහක් වෙනවා. අවුරදු ලක්ෂා අතලිස් පන්දාහක් වෙනවා. දැ මේ අපි අයිටයෙන් එක තියන මේ වික්‍රමසිංහ පුර මේ බත්තරමුලේ මේ ඉඩම ඇති වෙලා අවුරුදු. ිියන අතිස් පඳදක් වෙන. ඒ කියන්නේෙ කොච්චර කාලයද ලක මිනිස්සු ශිෂ්ඨාචාර්ගත වෙලා මිනිසා මානවය ඇතිවෙලා බලංගොඩ මානවය ඇවෙලා තවුරදු තිස් පන්දාා. අපිතුම හැටදාහක් කියලා අවුරදු ලක්ෂ හතලි පන්දාහක්කේක කවුරදු හටදදාහක් කියනනි බුදුන් වහන්ස පලවෙලා තම අවුරුදු දෙදාසයිසිය වෙලා තින්නේෙ. මේ ඉන්න කෙටි කාලෙට ලංකාේ මිනිස්සු තරන් ඉඩංගොලට කෑදර ජාතියක් කවුරුද දැකලනෑ. . පුදුම විදියට ඔබ ගිහිල්ල බලන්ට පොිසියක්ක් ගාවට සෙනසුරාදිරිතාට ඔප්පුටිකතියාගෙන ඉන්නේ. හරි දෙමව්පියොත් එහෙමයි මැරෙන කම්ම දරුවන්ට ඉඩම ලියල දෙන්නේන. ඊට පස්සේ මරරිච්ච හැටියමොකද වෙන්නේ එකට එක කාගන්නවා එකට එක කාගන්නවා පිහිඇනුම මංකොල්ල කෑම්මයවා තරහ වෙනවා මේ මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ඊට පස්සේ අනිත්මිනි අල් පුගෙදරෙක් කියන හොඳට බලන්නට එක්ු අගල ප්‍රශ්ණයක් එු කාර්ම ප්‍රශ්ණයක් එකු මේ මේ අපේ මිනිස්ු හිතන්නේ ලංකාව මිනිස්සන් ඔබ ඔබ ගිහිල් බැලෝතුබ බ මුළු ලෝකයම සංචරය කරලතියන ංහිතනයටට පට්ටම ර ඔබ ැකලතියනවද මේ අපේ වගේ මයින්තියනව කොහෙවත් රට දකලති නොදසන්ද මයිනෑනි තාපපත් නෑනනි නිකන්සාමාන්‍ය මිනිස්සීමමල් ගන්න මේ අවුරුදු බිලියන හතලිස් පන්ද. අවුරුදු ලක්ෂා හතලිස් පන්දාක් වයස මේ මහපොලොවේ අංගලක් කල්ලගන්න පුදුම විදිහට අපේ මිනිස්සු කෑදරයි. මේ අවුරුදු හැත්තාව කක්්ුවක වැඩ ව්නොත් අවුරුදු අනුවක ජීවිත කාලෙකට. ඉතින් මෙන්න මේ ඇලීම නං නවත් ත්ඩ මෝනි. මේ ඇලීම බැදීම යන තාක්කල් අපේ පොිසිරත් ප්‍රශ්න වැඩි රටෙත් ප්‍රශ්න වැඩි ඔබ ඔබ බලන්න ගිහිල්ලා කොහොම හරි බලන්නේ මේ අයින තියෙන පැලඉන්න තව මාසකනකොට ය ඇදල තව ුට්ටක්යින්නට යනවා තාපි ගහනකොඩට නුලක්කරියල්ල මයි ගහන්න බලන්නේ වහල්ේ ගහනකොට මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේ ඇලීම නැතිකරගණ්ඩ මෙන්න මේ බැඳීම නැතිකරග්ඩ අ අපි උත්සාහ කරන්න ඕනේ ඒකට ශීලියත් අනිවාර්ම වැදගත්වෙනවා ඉතින් මේ අපි කතාකරොත් එහෙම ආලය කියන පැත්තට අපි යොමු කරලා පුළල්ලව අර්ථෙන් බැලුවොත් මේ නිශ්චල දේපොළවලට තියෙන ආලේනං අඩුකර ගන්නන එහෙම කියල මේ තමුගීටම වෙනෙකට දෙන්නහදන්න එපා වෙනෙක්කිරකොට ගන්න දෙන්න. නමුත් මේ අගල්ලට අඩියයට කානුවට පැලයින්නට තාප්පට මරාගන්නක පේ රට නවති ඕනේ ති මිනිස්සු හිතන්න්නඕන මේ අපි හැමදාමනෑ. අපිදම හසත හසන්තෙට ගන්නය කියලා පුත්තලම් පැත්තිෙන් පොල්ලක්කර පන්සීයක් කරගෙන. සතයනකොු එකක්රයක්වත් ගනවද අංගලක්වත් ගෙනනවදනෑන ති අප ඉන්නකල් ජීවත් වෙලා සතුින් ජීවත්ෙන්ඩඕන. එවුුණට මේ නිශ්චල දේපල්ලවලට මරාගන්න නං. නවතින්න මෝනි එගනිසා විශේෂෙන්ම මේක බලාගනින්න අපේ රටේ ජනතාවට කියන්නේ මං එක අදැකීමෙන් දැකපු දෙයක් ලෝකෙ කිසිම රටකට මේ අපේ රටේ තරං ඉඩම ආරවුලට වැට යාරවුලටන ටැමිල්ලෙනි නෑ මේවට තියෙන ආසාව දෙපැත්තම නවත් ඕනේ බැක පැත්ක් විරක්න ැත්තු තරන්නේ අනි පැත් ආසාවාර්ය අඇතැරියම් මේයාල්ල ගහගනි මේමනිනටයට අන්ඩේතන ඇත්ව. මේ ප්‍රශ්නේ තියවසාහන් වශයෙන්මං ආයිත් පරක් මතක් කරන්නේ මේ ප්‍රේම සබඳතා ආදර සබඳතා ගැන තියෙන බැඳීම් ඇලීම් ගැන කතා කරනකොට විශේෂෙන්ම අදවාගේ කාලෙක විනි අත්‍ය අවශ්‍ය වෙනවා. ටෙලිෆෝන් එකින් කතාරන හැම වචනයක් මනිි පැත් එක්ෙන රකෝඩ් කරන. ඒවගේම වීඩියෝ එක ෙකටඩ් කරනවා චූටි දෙකට ස්ක්‍රීම් ොට් එක හල තියාගන්නවා අන්තිමට වෙන්නේ විවාහ වෙනකොට ජීවිතේ ඉස්සරාට යනකොට නැත වැදගත් තනතුරක් ධරන්න කොට ඒ ටික ෝොම ට ෝට ක න හ ටකටයවල එතනනි දලාරරි ෆෙස්බුක් එකින් පල කරනවා අපේ තියවා යිඩගේ අප පරිගානක අපරාදු විමර්ශණ අන්සේ කියලා මේකට යන පැමිල්ියෝලින් වැඩිම ප්‍රමාණයක්යන්නේ කාන්තාවන්ගේ පැමිල්ලි හැබ ඇත්තට මේ ගොල්ලගේ මේ ශීලය නැතිකම නිසා වෙච්ච දේවල් පස්සේ බලකොට විවාහ වෙන්ඩ විදියක්ක් නෑ ප්ලෝට කරන හමදම තිේ නිසා මේ කාර්ුණ දෙක්ගන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒනි තමුන්ගේ තොරොතුරු අන්තර්ජාලිට එක් කරනකොට ඒවගේම කවරු අරයක සන්නවේදනය කරනකොට බොහෝම ප්‍රවේශමින් කටයුතු කරන්න එහෙම නැතිවුණුත් අවසානයේද ඒක විදිතයෙක් බවට පත්ෙන්ට. ආලයයි සීලය කියෙන වචන දෙකද මාතෘකාව හැටියට ගත්තේ මොකද කියෙල දැන් හොඳටම පැහැදිලි සාධරණයට නාගල මාවි්‍රාස කරනම මේ දෙක එක තරන යොදාගත්තය ඇයි කියලා පැහැදිලියම සඳහන්න වන මාහාචර්තමා. ඕ දැන්මචරප අවසාන් රවවි මටත් කියන්න තයන්දයක්ත් තමයි. අපි විවාහාජීවිතයක් සාර්ථකර පවත්තා කරයන්. මොනවාද කලි උත්තේ. එක අපි නිදන්තරයෙන් බණ්ඩ ඕන මෙම ස්සල්ල කරන තමන් තමන්ට ආදරය කරන්නකින්. මම මට ආදරය කරගල් මම මගේ තීරණ ගඩකොට හරි තිගරණ ගන්නවාද. ිගෙන එකට ස්වාදරය කියලා සෙල් ලව්ගර මේ ෙල් ලෞ්ගෙර වචන අපි භාවිත කරන්න සාමාන අවරුදු විසියයි සි අට විදර කාලේ. තමයි අපි ලෝකයේ තීරණ ගන්න විවාජීවිතය ගන්න පදිංචය ගැන තමන්ගේ රැකියාව ගන්න වෙනත් රටකට යනවාද මේ සේරම තීන්දුගන්න අවත්තමයි විසිියක විසි අටකාල් මේ විසිියක විසි අට කාලේ තමයි විිහොඳ විවාහයක් තෝරගන්න. ඒ තෝරගන්න කොට අර මුල් ලාදර තටක් ොදරට පිල්ල නැත්තං. ම යෝ ෂණනික විවාාවලට සම්බන්ධය. තොර ෂනික විවාහට සම්බන්ධනාය ගන්නේ එක ෂනිකෝම නැතිවට තිර භවවිතආවත් වැඩ. ඉන්න බොහොම ගැම්ඹූරේ ද අපිදන් කතා කරන්නේ පොදේ සමාජයකට වනාට මේඒක කතාව ඒක පුද්ගලයක් තම තමන්ගැ හිතන්න ඕල. තම තමන්ටයි මේ කතා කරන්නේ එක ද මම තීරණයක් ගන්නකොට මම දීර්ගකාලී නවුරුදු හැටක් කත අපිගේමු වි්‍යාවනාට පස්සේ අවුරදු හතලිහක්කට දත්තම් පණහක්කට ජීවත්තෙන්ට පුලුවන් කෙනෙ කෙක්දතම ව්‍යහාාවෙන්. අවුරදු හතලියයක් පණහක් ඉසරට හිතන්නඩක ඕන අනිවානී වහාාවෙනකොට. නැත්තන් වෙන්නේ. තාම කෙටිකාලයකින් හැර දාළ යඩුවනවා.ත මම ලඟදි දක්කාම ඇගලන්තේ දින පොතක ඒක දික්ක සාති දිනත් හලතීර. අර උපන්දිනයේ විවාාවෙන දිල වගේම ඩියෝස් දෙක් කියෙන එකත් දින ගාල තින එක දැන් අනිවාර්ය වගේවෙලාතිීීම. එකක බො ද අශ්‍යයරන්න පොිසිර කිය දික්සාය කවදක ඒක අමතකින්ද අංකයි දිලේ ඒකත් දිනපොතේ යන මුල් තීරය තියන ර පසරලන කොටි කලතිී ැකඒකර ඒ අරමට ඇවිල්ල ලංකාවත් මයිතනහ වැිකල්ලෙට ගහන්ඩවෙයි. මොකද එච්චරකට විවාහය වෙන්නම දික්කසාතුවට බලාගන්න. අන ඒක නරකම ලක්ෂය මේ මෑතකාල ඇතිවවෙච්ච සම්ප්‍රදාය. ස්තර විවාහ උන්නෑ පොතේ අස්සන් කර නැතිවුරාට මැරකම් දීවත්තර. දැම් පොතේ අසං කරලා මාස කීපෙන් දික්කසාදය මේ විතන තමයි බැද්ද තියෙන්. ඊදට මම කියල අපේ සාමානය කියෙන්දත් තමයි වක අපේ තරුණා උගක් කිතාගන්න ඕන අපි අප පොතේ හැටියට මේ ලොව්ටෑන්ක් තීරයගේ හැටියට අවුරුදු විසිට තිස්පහ කියන්නේ විටමින් නාර කියල කියන්න. රෝමන්ස්න් රලිපක කැන් රෝමාන්ති ආදර බොහෝ ප්‍රමණී ආදරයක් තියන්න ඕන කල්තමයි වහගුණනාට පසේ මුල්ල අවරුදුහත. එත මේ ප්‍රමණි ආදර තියන්න කාලේ අපය දැම් මඇතකරතිින් ලක්ෂ මයි එක්ක තවත් විභාගයක් කරනු. එක්ක ගයක් හදන්න පටන් කරන නය වෙලා ඉන්න. එතොට ප්‍රමණී ය බව පවත්තා කන්න අවස්ථාව නෑ. ඒ ප්‍රේමණි බවරපාතා අවස්ථා නැත්තං ඉතිරි සේරම කාලයේ අසාර්ථක ජීවිතයක් කරන. හි විවාහගනාට පස්සේ විවාජීවිතය සම්පකර්ණෙන් ප්‍රේමෙන් ගත කරන්නේ කොහොමද කියන එක කල් ඇතුව හිතන්න ටොල්. එකිගරි විවාහුනාට පස්සේ අම්මහ ගෙදර නවතින් දෙපා වෙන ගෙදරටය බොද මහ ෙදර නවතිලා ප්‍රේමණී බ පොත්තන්න බෑ එක ලොකු ප්‍ර්යක් ඇතිය. විවාහාදික්කතවදරින් භාගයක් කියන්නේ අම්මර තාත්තල ඇගිහනින්ද. ඒමකදඒගොල්ල ඇල්ල කියනවගත් දේවල්තිර එක කියන්නන් තරන්දය අසීමවිිද උදාාරණ තියර. එකරි විහාහුනාට පස්සේ දම්මලා වැඩිහිට උගක් අම්බලා කැමතින හැ තබන්ගේ පුතා මේ අ බිනිිතත් එක් කාලෙ කත කරනුවට. හම්බදාම කිදරැවිල කතා කරල යන්න ඕන්. එහම නැත්තං තම අංකෝන් කියනෝ. මෙම අවුල්ලවල් ොඩක් අදර.ති ඒව සේරම ඊළඟ පරම්පරාවට අයිතකරට බලප අනය කියලා මේ ගොලට දැනුමක් ඇත්තෙන කිය මේ දැනුවත්කිරි වෙනම මාතෘකා කරන්නඕන කොහොමේ පවුල් ජීවිත ඇගි නොගහහිඉන්නකින් මේ ඇගිලිහද කර නවුල්ල අරම අර්ු්‍යාට පත්තෙ යිතකට අරගොල්ලන්ට ප්‍රේමණ ජී තක නම්බරින එක මංකි විහගුණට පස්සේ වෙනම සන්තෝසයෙන් ගත කරන්නන කාලයකට මුදල් ඉිතුර කරන තියනු. සියලුම සල්ටික දංකලලා මුගල් දර උත්සවෙත්තර පව ද නායකකා. ගෙනවන ඒෙත්තට ප්‍රේමණිබක් ගත කරන්න බෑ. අර මුදල් කියන්නේ ජීවිතේමන වනට ජීවත්ෙන්න්න මුදල් අවශ්‍යයගෙනත් මතකතියාගන්නඕන්. ජීවත්තෙන මුදල්ලවශ්‍යයනම් මුදල් ලිතුර කරලා තියන්න ඕොට හොඳ රැකියාවක් ගරන්න ඕනේ තමන්ගේ ආර්ථිකය ශක්තිවත් කරගන්න ඕනේ එතකොට තමයින් විවා සාර්ථගේ නතුව ලුුණුවපව කමුකරත්තරකිවන සින්දුව විතරයි කණ්ඩ බෑ ඒගේ මූලි දෙේ තමයි එතර තවයි අර ආලේ කියන එක සාර්ථකව පත්ත කරන්න පුුළන්ගෙන්. ඒ සඳහර මූලික ඇවතුම් පැවතුන්ටිකර සීලවන්තකව. මුල් මූලික සීලයේේ ඇතිබු නැත්තං මේ ආනේ කියනෙක පෑල්ගරින් පලායන. මූලික සීලයත් එක්ක වැඩිච්ච කරෙන්ගේ ආලේ කියනෙ එක ජීර්ග කාලීන ආල්බට පත්තෙර. එකින්දා විවාහ ජීවිතයේ සාර්ථකව අවරුදු අපි අපි ජීවත්තර කමි තියෙන්නෙපැ අපි අවරුදු අසුවත් ජීවත්තරන විවාාවනේ තියේ දිෙන අවරදු පනාා එක ජීවත්තයෙන්න්න. අවරුදු පනනාාගකි කළ ජීවත්තයෙන්න්න පුළුවන් කෙනෙක්ද මම්මේ තරගන්. සමල්ලාට බස්සගෙන් කොළමින් පිරත්වෙලා කුරුණ කට තනකොට තීන්දු කරලිවරයි. ඊලඳ සමානි විවාහා වෙලයිවරයි, මටහම්මුණක හමුදා නිධාරියෙක් වවාහාවෙලාම මතතායිල කතාකර මංකව බිලිඳගේ නමකුමත්. නමහරිගයට දන්න. පදිංචේ ඒ දන්නෙන අම්මතා දන්න ම මොකට සැද ස ඉන්ක්‍රිමට හම්ිනයි. මක දරිදල් යහදීමන කියලා කම්බි යුද්කාර. අන වාදීීමට බැලති යන්නේ බැඳපු බිරිඳක නමව හරිය දන්නතු. මේකර විවාහජීවිතක තේරුම් අරගන්න අර්බු දෙයක්ම තම. ඉ මීට වඩාටික ගැමුරම් මේකර් සාකච්ඡා කරලා දැනුවත්වෙෙන් නැතුවන මේක හංගගනදර කියලවට කුත්නෑ. මේක දැනුවත් වෙන්න ඕන අවාසනාවට උඟක්කායි මේකල් දැනුවත් නොවී තමයි වහ වෙන්නන්නේ ඒ වහා වෙන්නේ ෂණක ආදරට. අනත්්‍යක තමයි නව තාක්ෂරේ පාවිච්චි කරලා අතර පං ච්ාසා අබුදෙ පත්ච්චයර. අසීමිතයි එක බොහොම ප්‍රවේසමෙන් නවතතා ක්ෂණ පවිච්ච කරන්න ඕන නිගන්ව මල්කඩ ද සේර ෙකෝඩ් කරක් ඉන්න බව දන්නැතුව ගොල්ල මෙ කොච්ච පස්සර හනොද කරෙ නම් හිතන්න්න වරෝ. අමාදිසානායක මත්තේ මම හිතනවා ගොඩාක් වෙලාවට මේ විවාහ සම්බන්ධතාවලින් පිට සම්බන්ධතා ඇතිකරගන ආලිය සහසීලය දෙකම බිඳගණ්ඩ එක හේතුවක් තමයි. මගේ කාන්තාවගේ ඇහවා මැයි මෙහෙමෙක්ක පැඩලුණේ නෑ යාමට හරියට දුක කිව්. ඉතින් පිරිමි මේක දන්නවා මම ඒකට සිංහල සාහිත්‍යය මෙෙන කවියක් කියන්න. ගැහැනුලම වා තමන් ආදරියය කරන ගෑන්ලමය විවාාවෙලා අ වෙන නිවසක පදිංචිු හමල් පුරුෂයන ඔපෙන්බත අයනවා. ගිහිල්ල දන්නවා හැඟීමට තමයි මේ ගහන්ුවනක ආදරිය තමයි දුක සහ සතුට ප්‍රෂයන් පේන් කියන දෙකම අරංගෙන එකම හැගීම්. දරිකයන් හැඟීමක් ඇත්තරම්. එතකුට ගිහිල්ල කියනවා මේ මිනිමිනි පොදේ ගන අඳුරේ පෑ කඳුරු බල්ලෙක් ඉඳ බුරයි වූගේ ගති නපුරු. කෙල්ලෙක් ඉඳං දොර නාරී ඇගේ නපුරු. මල්ලක් කඳුරු කන්නෙමි විගස දොර ඇරෝකෙන්. මම ඒකයි කියන මනං උත්සාකරාණ ශක්තිමත් පෞරුෂයක් තියෙන කාන්තාවන් හදන්න. මේ විදි දේල්වට ඇවටෙන්් එපා කියන්නේඒ මේ ගැහැනුළම්මට මංහරියාාදර මේ සාහිත්‍යය මුණ ගැහැන මේ කාන්තාවට තරුණ විවාහක ගැනට ඇය කියනවා අටපහ නොදන්නා තෝකාගේ කෞුද බහක් නැතුව එන්නට කීවේ කෞද. ගහක් නැතුව දළු ලියලන්නේ කොහෙද මල්ලට දෙමල් ලක් කාපිය මට මොකද. එහම කියන්න පුරදුුවෙන් ඕන අර්ක චිත්‍රුවන මහත්යක් කියප කටත් මං එකඟයි මේ ඉඩ කඩංගනු දෙනවද අපි ගඩක් මිනිස්ස පුොරොන්තුවෙන්නේ දෙඩ බැරිදවල්මටත් කියලා යෙනවා මගේ ආවිශ්‍යත්තරග නොයාහෙනන් ජීවත්ෙන්ඩකෝ කියල්. දින්ඩ බෑනි දෙඩ බැසිහිදතමයි එහෙම කියන්න දැන් කවදවතයේ ආවිශාපහ මටගඩ බයකරනී ඇත්තකතාව ඇැබැ මංකිවෝත්හෙම මට ආවිශනන් එ පා ඇබැ මේ ඔය යිටයෙ ක අරයෙහි වැඩ සහනලට අද තියෙද පුළුවන් කොළඹින් පේර්චසයක් විතරදන්නු. මගේම කියලා ගියක් හදාගන්න දෙනවාද. නැහැන චර අර්ක දෙන්න බැරිහින්ද කියන හරිම ලොක්කෝට පිරිර කියන්නේ මගේ ආයශත්තරන් ජීවත් එන්ඩාමාවයා කියලා කියන්නේ. මගේ ආයශත්තර ඉන්ඩ කියලා කියෙන ලකදායකිල් ලොත් ප්‍රශ්නය. ඉචං ඒක නිසා අපි මේ ආලයේද බොරු පොරොන්දු දීලා සීලය බිඳගන්නඒවතමයි මට නං ගොඩක් කලාට උපදේශන සේවාසායනේද මුණ ගැයන්නේ. ඒ සමහර කතන්ද ඇැහවාම ඇත්තටම මටහිතෙනවා. හෙමතන්දර තියෙනවාද කියර. හරීම පෙළඹ විීමක් කරනවා මේබන් දකින අර දුරකතනවලින් ගෙන පටි ගතකරගනය නේවා. ඉතිං ඔයාම ගෙන බබාගමන්න බබා චුට්ට් පෙන්න්නන්න බබා කියක ඉතිං එහ මෙහම කරලා පින්තූරයක් දක්වාම ඉමෝෂණලී අර ළමයාව ගෙනියනවා ඒත් තැනට ඉතින් මම්ම එතකොට ඇත්තරම අපිට මනස හදන්න පුළුව නීතිය පැත්තරර සයිබ ක්‍රයිම් සකට දාලා තමයි එතකොට අති ගැහැනු ළමයි අරගෙන අසරන දෙමමාපියෝ රස්්‍යයාදනවා දකිනකටහරි දුක්යි. තිනවා සීලය බිඳුන නිසා ආලෙයටක වවෙර්ක වෙලා සයන හදියක් කියෙලෙදිති ම හරි යාසයි සහි සිංහල මමාසකරන ගීතයක කොටසකින්ම මේ කිවර කරන්න. ආලේ බිඳුනු දා කොමට කඳුලු එලනු සකි ආල වඩන අනතේරුම බෝසත්කම සකි. එකතමයි මට කියන් තියෙන පණිවිඩි. ොයි ආලේසා සීලේ. මේගේ මාතෘකකාාවකින් ඉදිරියේද ුණගේ හැම කතා කරන්නට බහෝදේල් තිබුණත් අපට කාලය හැරස්වෙනවා ආලෙසා සීලය ගැන කතා කරට කාලය හරස්වෙනවා එහින්දාද කතාහමතරින් හමාර සිද්ුව වෙනවා රාජික පණ්ිත මහාචර පූජ පාත් මැදකුණඩ අභේති සනායක ස්වාමන් වහසට අපේ මස්කාරපපුර ගවරපුද කරට මති ශ්‍රීජාපන ප්‍රවිශිද්‍යාලයේේ පාලිහා බෞද්ධ් හන්ේ හාචාරි ස්මීන් වහන්සේ ඒවගේම නීතිඥා ජිත් ප්‍රෝහණ මහත්මය මගේ පවරු ත් සංවර්ධන උපදේශක මන පදේශ සා නාය හත්ම ේ න දර යි .